බලංගොඩ ආනන්ද මහත්මිය හිමි රචිත ගෞතම බුද්ධ චරිතය ශ්‍රමණ ග්‍රන්ථය පුරාතන ජම්බුද්වීපය හිමාලය පර්වතයෙහි පිහිටි ජම්බු වෘක්ෂ නමින් ප්‍රකට කඳු වැටියෙන් ලක්ෂිත වූ ද්වීපය ජම්බුද්වීප නම් වේ. මෙය දැන් ඉන්දියා නමින් ව්‍යවහාර වූ දේශයයි. ඉන් බාහිර රටවල් බුද්ධාදී උතුමන්ගේ ජන්ම භූමි වූ හෙයින් සුළු කොට සැලකීමෙන් දූ ජම්බුද්වීපයේ පිරිවර වූ කොදි වේ කියන ලදහ. දඹදිව බෙදීම දඹදිව වනාහි මහා මණ්ඩල මධ්‍ය මණ්ඩල අන්තර් මණ්ඩල යැයි විශාල කොටස් තුනකට බෙදා තිබුණ බව අටුවාවලින් පෙනේ. හෙයින් මහා මණ්ඩලයේ යොදුන් නවසියකි. මධ්‍ය මණ්ඩලයේ යොදුන් නවසියකි. අන්ත මණ්ඩලයේ යොදුන් තුන්සියකි. මෙහි මහා මණ්ඩල නමින් දැකුණේ මධ්‍යම දේශයෙහි හැදේ. මධ්‍යම ජනපදයෙහි ප්‍රමාණය වටින් යොදුන් නවසියකැයි පෙනෙන බැවිනි. මධ්‍යම ජනපදයේ සීමා නම් නැගෙනහිරින් කජංගල නිගමය, ගිනිකුණින් සලලවති ගගය, බටහිරින් තුනා නම් වමුණුගමය, උතුරින් උශීරධ්වජ පර්වතය යන මුහුය. මෙකී සීමාවලට මැදි වූ මධ්‍ය දේශය මිහිඟු බෙරයකට බඳු හැඩහුරුකම් ඇත්තේය. බුද්ධාදීන් පහළ වන ශ්‍රේෂ්ඨ භූමිය වේ. කවද කොදෙව් සහිත වූ සියලූ මේ ජම්බුද්වීපයට මධ්‍ය දේශයේද අපරගෝයාන, පූර්ව විදේහ, උත්තරකුරු යන ඉතිරි මහාද්වීප තුනට ප්‍රත්‍යන්ත දේශයේද ව්‍යවහාරයකුත් වීය. ගෝයාන යනු කවලම් මගයි. එයින් බටහිර වූයේ අපර ගෝයානයේ. විදේහ යනු ඉන්දියාවේ නැගෙනහිර මායිම වූ පෙදෙසකි. එයින්ද නැගෙනහිර වූයේ කුරුව විදේහයේ. කුරුරටට උතුරින් වූයේ උත්තරකුරුවය. උත්තරකුරු නමින් රටවල් දෙකක් තිබුණු බව පෙනේ. එකක් හිමාලයට උතුරෙන් වූ ටිබෙට් රටට උතුරු දිග සතර පැත්තෙන්ම කඳුවලට මැදි වූ ගුප්ත ප්‍රදේශයකි. එහි වසන යෝගීන්ගේ කැමැත්ත නැතිව කිසිවකුට එහි යෑ නොහැක. අනිත් උත්තර කුරුව උතුරු ඇමරිකාවට අයත් පෙදෙසකි. කොරියාව පුරාතනයේ කුරුවීප නම් විය. එයට උතුරු අතට පිහිටියේ උත්තර කුරුවි. මෙය ඔප්ටර කොරා යනුවෙන් මෙගස්තීනස් නම් ග්‍රීක ඉතිහාසඥයා සඳහන් කරයි. මේ උඩ දැකුණු මහාද්වීප බෙදීම මෙයින් වර්ෂ 50,000කටත් පෙර පොළොවේ පිහිටීම අනුව ව්‍යවහාරයට ආවකි. සොළස් මහජනපද බුද්ධ කාලයේදීම පැවති දඹදිව මහජනපද නම් අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වංස, කුරු, පංචාල, මච්ච, සූරසේන, අස්සක, අවන්ති, කන්දාර, කාම්බෝජ යන සොළොස්යි. ශාක්‍ය දේශයේ මෙයින් ඉතාම දියුණු වූ රටක් වුවත් භූමි වශයෙන් කෝසල ජනපදයේම උතුරු කොටසය. එහෙත් කොසල් රජුට නොයටත් ශාක්‍යයන්ගේම පාලනය පිට පැවති එකකි. එකක් අංග රට. අංග ජනපදය මගධ දේශයට නැගෙනහිරින් පිහිටියේය. චම්පා නදිය ඒ දෙරට අතර සීමාව විය. චම්පකුරය අංග ජනපදයේ අගනුවර චම්පකුරේයි. එය පිහිටියේ චම්පා නදිය ගංගා නදියට වැටුණු ස්ථානය කිට්ටුවය. කවුරු පදනම් ආදි සියලු නගරාංගයන්ගෙන් සමන්විත වූ මේ ඉතා පූර්වයෙහි මාලිනි කාලචම්පා යන නම් වලින් ප්‍රකටව පැවැත්තේ පසු කාලයෙහි චම්පකුරේයි වැහැරවින. මෙහි සිට ස්වරණ භූමියට නැවින් යන වෙළෙඳුන් කරන කොට වෙළඳාම අතින්ද මේ ප්‍රසිද්ධියක් ඉසුලුවේය. මෙයින් කොචින් චීනයට ගොස් පදිංචි වූවන්ගේ පදිංචි වූ භූමියටද චම්පා යන නම පසු කාලයක ව්‍යවහාර විය. බුද්ධ කාලයෙහි දඹදිව වූ මහා නගර සයෙන් චම්පකුරේ එකකි. මෙහි ගගරා නම් මෙහෙසියක කෙරේ වූ ගගරා නම් කුකුණ ගැනද මෙය ප්‍රසිද්ධ වැ පැවැත්තේය. මේ නගරයේ වූ භූමි භාගයෙහි කොටසක චම්පාකුර චම්පා නගර යන නමින් කුඩාගම් දෙකෙක් දැන් ඇත්තේය. ඉගම් පිහිටා ඇත්තේ බගලපුර සමීපයෙහි චාන්දන් නදී තීරයේය. චාන්දන් යනු පුරාණ චම්පා නදියට දැන් ව්‍යවහාර නාමයේයි. බුද්ධ කාලයෙහි මෙහි ඡාත්‍රයන් 300ක් සහිත වූ සෝනදණ්ඩ නම් වමුණු ඇදුරෙක් රාජ පූජිත වෙවිසීය. කජංගල මෙය බෞද්ධ මධ්‍ය දේශයේ නැගෙනහිර සීමා ස්ථානයේයි.
මෙහි මහා ශිෂ පිරිසක් සහිත වූ පාරාසරය නමින් ප්‍රකට බමුණෙක් විසීය. චම්පාපුර සිට මෙයට දුර සැතැකුම් සැසටක් පමණ වේ. මැදුම් සගියේ අන්තයෙහි සඳහන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වදාළේ මෙහිදීය. මෙහි බොහෝ උපාසකයෝ වූහා. උබ්බපුර මෙහි ප්‍රධාන සිටුහුගේ පුත්‍රයාට අනාත්පිණ්ඩික සිටුහුගේ දූ සුල්ල සුභද්‍රා විවාහ කොට දෙන ලද්දිය. ජයන ලබ්ධික මුළු සිටු පවුලම ඇගේ මගින් බෞද්ධෝපාසක විය. අස්සපුර මේ නිගමයකි. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහා අස්සපුර සුත්ත, චූල අස්සපුර සුත්ත දෙක දෙසූ සේක. අංගුත්තරාපදනව අංගුත්තරාප ජනපදය අංග රටෙහි වූ විශාල පළාතෙකි. මෙය එරට මැදින් ගලා යන මහා මහී නදියෙන් උතුරු පැත්තේ පිහිටියේය. මෙහි නගර අතුරෙන් අංගුත්තරාප නගරය, ආපන නගරය, බද්ධිය නගරය යන මෝ බුද්ධ කාලයෙහි ප්‍රසිද්ධව පැවැත්තෝය. ඉන් ආපන පුරේ විශාල වෙළඳාම් පලකි. බද්ධිය නුවර මහා සිටුවරුන්ගේ වාසස්ථානයකි. සාමාවති, විශාකා යන දෙදෙනාගේ ජන්ම භූමිය මේ බද්ධිය පුරේරි. බුදු වූ වර්ෂයේදී භාග්‍යවතුන් වහන්සේ අංගරට අංගුත්තරාපේහි සැරිසරණ සේක් බද්ධිය පුරයට වැඩිසේක. එකල සත්හැවිරිදි වූ විශාකාව භාග්‍යවතුන් වහන්සේ දුටුවේ ප්‍රථම වාරයේදී මෙ බණ අසා සෝවාන් වූ අය. බද්ධිය පුරයෙහි ජාතියාවන නම් වියනික් විය. බුදුරජාණන් වහන්සේ එහිද වැඩ උසූ සේක. දෙක මගධ රට මගධ රටෙහි බුද්ධ කාලයේදීම බුදුසසුන බෙහෙවින් පැතිර ගියේය. උතුරෙන් ගංගා නදියද, නැගෙනහිරින් චම්ප නදියද, මිරිතෙන් වින්ත්‍යා කඳුවැටියද, බටහිරින් සෝන නදියද යන මෝ මගධ ජනපදයේ සීමා වූයි. රජගහ නුවර රජගහ කුරය මගධ රට අගනුවරයි. මෙය ගංගා නදියට දකුණෙන් යොදුන් පහක් පමණ ඈතින් පිහිටියේය. මෙයට පූර්ව කාලයෙහි වසුමති යන නාමයක් විය. අසුනම් රජකු විසින් මෙය ඉදිකරන ලද රාමායණයෙන් පෙනේ. මෙය නගරයක් හැටියට විශාල ලෙස නිම කෙලේ මහා ගෝවින්ද පඬිතුමාය. මෙයට මාගධපුර, ගිරිවරජපුර යන තවත් නම් දෙකක්ද විය. බුද්ධ කාලයෙහි මෙයට රාජගෘහ, මගධයන්ගේ ගිරිවරජපුර යන නම් දෙක ව්‍යවහාර විය. කාලක් වටේ බැඳි වැටක් මෙන්නුවර හාත්පස වේහාර, වේකුල්ල, ගිජ්කූට, ඉසිගෙලි, පාණ්ඩව යන පර්වත පස පිහිටියේය. මේ පර්වත පසේ නම් හින්දු ග්‍රන්ථයන්හි වයිභාරගිරි, විපුලගිරි, වරාහගිරි, වෘෂභගිරි, ඍෂිගිරි යයි සඳහන් වේ. ඉතා කූරුවේ සිට මහා රජුනට නිවාස වූ බැවින් මෙයට රාජගෘහ යන නම වීය. මගධානං ගිරි යන්නෙන් මගධ ජනපදයේ ගිරිවරජයයි පාලි පොත්හි සඳහන් වේ. මගධ ජනපදයේ යන්නෙන් වෙසසන ලද්දේ කේකේ ජනපදයේ ගිරිවරජ නමින් නුවරක් වූ බැවිනි. ස්වාංශාන් නම් චීන යාත්‍රිකයාගේ ගමන් විස්තරයෙහි මෙයට කුෂාගාර පුරයේ ඉද කියන ලදී. ගයාව අසල කඳුවලට මැදි වූ දැන් රාජගිරි යන නමින් ව්‍යවහාර වන භූමියෙහි පුරාණ රාජගෘහ පුරය වූයේය. රජගහ පුරේ සිට කපිලවාස්තු පුරයට දුර යොදුන් හැටකි. මෙහි සිට විශාලා පුරයට ගංගා නදිය පසු කැර යා යුතු විය. ගංගා නදියට මේ නුවර සිට යොදුන් පහක් ද, ගංගා නදියේ සිට වෛශාලි පුරයට යොදුන් තුනක් ද දුර ප්‍රමාණය වූ බැවින් වෛශාලි පුරය රජගහ සිට යොදුන් අටක් ඈති වූ බව පෙනේ. රජගහ පුරයෙන් අනෝමාගං තෙරට දුර යොදුන් තිහකි. රජගහ පුර සමීපයේ තල්වනය, වේළුවනාරාමය, ශීලවනය, මද්දකුක්ෂි මිගදාය, ජීවකම්බවනය, මෝරණිවාපය, ලාට්ටිවනය යන ආදී වූ භාග්‍යවතුන් වහන්සේ උසූ තැන්ය. මෙහි ගිරිකුළු පව මුදුනට එහි කාමුල සිට පහසුවෙන් යා හැකි මාර්ගයක් බිම්බිසාර රජහු විසින් කරවන ලදී. ගිජකුළු පවෙහි වූ ආවාස හැර රජගහ වටා පිහිටි සෙසු පර්වතවලත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක ගණයා තුසු තැන්වීය. ඉන් සමහරෙක් නම් චෝරපපාතය, ඉසිගිලි පර්වත පාර්ශවයෙහි වූ කාලසිලාව,
Vihara Parvata Parshavehi O Satta Pannibhava Chittavana Sevakavana Nammini Pettaniya Samipehi O Sappa Sondika Pabbaraya Gautama Kandaraya Tinduka Guhava Tapoda Kandaraya Tapoda Aramaya Indasala Guhava Pekkali Guhava Yanamovi Min Tapoda Aramaya Oye Unudiya Ulpatak Samipeya Tapoda Yanu Unudiya Ulpatata Namaki දැනදු මේ උණු දිය උල්පත එහි ඇත්තේය. ඉන්දසාල ගුහායේදී භාග්‍යවතුන් වහන්සේ සක්කපන සූත්‍රයේ දෙසුසේක. නගරයෙන් පිටත කැලෑවලද අරණ්‍ය කුටිකාවන්හි භික්ෂූ උසූහ. සූකරකත ලෙන ඌරණ හැරූ ලෙන නිජපුරු පවෙහි වූයේය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ බෑනනු දීගණක පිරිවැජයාට වදාළ වේදනා පරිග්ගහ සුත්ත දීගණක සුත්ත දේශනාව අසා තෙරණුවෝ රහත් වූහ. දෙවෙනි, තෙවෙනි, සිව්වන, සතලසවන, විසිවන වස් කාලයන්හි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වූසූ සේක. සංජය නම් ශාස්ත්‍ර වූ උසයේ මෙහි ආශ්‍රමයකයි. බුද්ධ ප්‍රාදුර්භාවයෙන් පළමුවෙන්ම පහර වැදුනේ ඌටයි. සැරියුත් මුගලන් දෙනම මොහුගේ ශිෂ්‍යව සිට ඉන්නික්ම බුද්ධ ශ්‍රාවක වූහ. නාලන්දා කුරය, නාලන්දා නුවර රජගහ නුවරින් යොදුනක් ඈත පිහිටියේය. මෙහි අම්බලට්ටිකා වෙනෙහි රාජාගාරකේ රජුගේ ක්‍රීඩා පිණිස කැරවූ ප්‍රාසාදේ නීය. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ දෙසුවේ ඉදීය. දුස්සකාවාරික නම් සිතූහු විසින්ද මෙහි කාවාරිකම්බ වනේහි විහාරයක් කොට භාග්‍යවතුන් වහන්සේට පූජා කරන ලදී. නිර්ග්‍රන්ථ ඥාත පුත්‍රයා, නිගණ්ඨ ඥාත පුත්‍රයා, නාලන්දා වැසියකි. අම්බ සණ්ඩා නිගමය, මෙය රජගහට නැගෙනහිර විය. මෙහි උතුරින් පිහිටි වේදිසක පර්වතයෙහි ඉන්ද්‍රශාල ගුහායේදී භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජු ඇසූ ප්‍රශ්න විසඳීමෙන් නික්සෙදියේ. සක්කපන සුත්තේ දෙසූ සේක. කල්ලවාලමුක්ත ගම, මෙය මගධ රට සීමාව ආසන්නෙහි යැයි සිතිය හැකි. මාගධ ක්ෂේත්‍රය, මෙය මගධ රට කුඹුරු වලින් ගහන වූ පෙදසෙක් බැවින් මාගධ ක්ෂේත්‍ර නම් විය. මෙහි භාග්‍යවතුන් වහන්සේ පිණිස පාෂාණ චෛත්‍ය නම් තනි විහාරයක් කරවා තිබුණේය. එය පාෂාණ චෛත්‍ය විහාර, පාෂාණ චෛත්‍ය විහාර නම් විය. අන්දක විඳ ගම, මෙය රජගහ කුරින් ගව තුනක් ඈතෙහි සප්පිනිකා නදී සමීපයේ විය. මෙහි භාග්‍යවතුන් වහන්සේ පිණිස උපාසකයෙකු විසින් කරවන ලද විහාරයක් විය. අන්දක විඳ සූත්‍රයේ දෙසුවේ මෙහිදීය. මහාතිත්ත බ්‍රාහ්මණ ගම, මෙය මහා කස්සප තෙරුන්ගේ ජාත භූමියයි. නාලක ගම, මේ මගධ රට නැගෙනහිර පැත්තේ පිහිටි බමුණු ගමකි. සැරියුත් තෙරුන්ගේ උත්පත්තියද පිරිනිවන් පෑමද මෙහිදීම විය. චෙන්ත ගම, මෙය මගධේශ්වර වූ බිම්බිසාර රජ යටතේ මාණ්ඩලික රාජයෙකු විසින් පාලිත විය. එම මාණ්ඩලික රජුගේ පුත්‍ර වූ ජෙන්ත, ජයන්ත, කුමරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි විය. උරුවෙලා ජනපදය, බොහෝ පෙර තවුසන් විසින් ගෙනල් ගොඩ ගසන ලද මහත් වැලි රැසක් කරන කොට මේ පෙදෙසට උරුවෙලා යන නම විය යනු පාලි අටවන්න නාචරිය මතයයි. මහා වෙලි පළගන්න පෙදෙසක් බැවින් මේ උරුවෙල්වා නැමැයි සංස්කෘත බෞද්ධ ග්‍රන්ථයනි සඳහන් වේ. සේනානී නිගමය, මෙහි මගධ රජුගේ සේනාධිපතියකු, සේනානියකු වූ හෙයින් සේනානී නිගමය ඉනම් වීයයි සිටිය හැක. බුදුවන දාට පූර්ව දිනෙහි අප මහසතාණන් ක්ෂීරපායාසයෙන් පිදු තැනැත්තී යතෝක්ත සෙනෙවි කෙළඹියාගේ දූ සුජාතාවෝ ගයා, ගයනම් රාජශීන් විසින් කරන ලද බැවින් මෙයට ගයා යන නම ව්‍යවහාර වීය. මෙය ජයසිරි මහබෝ මැඩින් තුන් ගවක් පමණ ඈති නිරංජරා නදිය අද්දර වූ ගමකි. මේ ගම සමීපයේහි බ්‍රහ්ම ලබ්ධිකයන් පව සෝදන කුකුණක් විය. නිරංජරාවේ තොටුපළද ඔවුන්ගේ පාප ප්‍රවාහ ස්ථානයක් විය. එබැවින් ඒ දෙපොළ මැගයා තීර්ථ නමින් දන්නා ලද්දේය. ඉන් ගම් දොරටුව සමීප තනි ගයා කුකුණ තෙර ලොකු ගල් සතරක් උස දිග කුළුල ඇති මහත් ගල් ඇල්ලක් අතුට කරන ලද ගල් ඇඳෙක් විය.
මෙය ටාංකිත මංචයේ ඉදන්නා ලද්දේය. එය ඇසුරු කොට පිහිටි සුචිලෝම යකුගේ භවනයේහිද භාග්‍යවතුන් වහන්සේ වූසුසේක. තවද ගයා ගම සමීපයේ මෙගයා තොටුපළ ඉස්මත් දෙගජ ශීර්ෂය ඇත්තොළුවක් බඳු කඳු මුදුනෙක් වීය. එකඳු මුදුනේ වූ විශාල සමගල් තලය දහසක් පමණ භික්‍ෂුණට විසුමට තරම් අවකාශ ඇතිවීය. ගයා තොටුපළ ඉස්මත්තේ වූ ඒ විශාල ගල් තලයෙහි ගයා ශීර්ෂයෙහි ද භාග්‍යවතුන් වහන්සේ වූසූ සේක. පුරාණ ජටිල භික්‍ෂුණට ආදිත්ත පරයාය සූත්‍රයේ දෙසුවේ මෙහිදී මෙහි දෙව්දත් තෙරුණට අජාසත් රජු කරවා දුන් විහාරයේද වීය. සංගබෙදය කොට 500ක් පමණ වූ නවක භික්‍ෂුන් ගෙන ආවේ තේ ගයා ශීර්ෂ විහාරයටයි. දැන් බුද්ධගයා නමින් ප්‍රසිද්ධව ඇත්තේ බෝධිමණ්ඩ ප්‍රදේශයේයි. රෝහිත වාස්තු, රෝහණ වත්තු, පුරුවේල කප්ප, පුරුවිල්වා කල්ප, අනාලය, සාරතිපුර යන ග්‍රාම නිගමයෝද ගෝමැඩින් උතුරු දිගේ මහා මග පිහිටියෝය. පාටලී ග්‍රාමය, මේ බුද්ධ කාලයේහි මගධ රටේ උතුරෙහි ගංගා නදිය අද්දර තොටුපළයි. පරිනිර්වාණ වර්ෂයේදී අජාසත් රජු විසින් මෙය මහා නගරයක් කරන ලදී. එතැන් පටන් පාටලී පුත්‍ර නමින් ප්‍රකට වීය. නගර නිර්මාපන කාලයේහි භාග්‍යවතුන් වහන්සේ එහි වැඩිසේක. එහි භාග්‍යවතුන් වහන්සේ නුවරින් පිට වූ ද්වාරයට ගෞතම වාරයේද වග අද්දර වැඩි තොටුපළට ගෞතම තීර්ථය ඉදනම් කරන ලදී. ඉෂ්ඨකාවතී දීඝරාජී යනුද මගධ රටගම් දෙකකි. මේ ඉෂ්ඨකාවතියෙහි අරුණවතී නම් විහාරයක් වීය. දක්ෂිණගිරි ප්‍රදේශය රජගහ කුරේ වටේ වූ කඳුවැටියෙන් දකුණු පැත්තේ එනම් නුවරට දකුණින් පර්වත වළල්ලෙන් පිටත පිහිටි පෙදෙස දක්ෂිණගිරි ජනපදයයි කියන ලදී. ඒකනාලාව මෙහි ප්‍රධාන ගමය. භාග්‍යවතුන් වහන්සේ මෙහි 11 වස උසූ සේක. කසීබාරද්වාජ සූත්‍රයේ වදාළේ මෙහිදීය. භානුමත, මෙය සසුන් පැතුරුණු බමුණු ගමකි. මෙහි කූට දැන්ත බමුණ බෞද්ධෝපාසක වීය. පංචශාල, මෙයද බමුණු ගමකි. දිනක් මෙහි පිඩු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේට කිසිම තැනකින් භික්ෂාව නොලැබුණේය. විශේෂ කරුණු, මගධ දේශයට පුරාතනයේ කීකට ස්ථානයයිද කීහ. බුද්ධ කාලයෙහි අංග මගධ දෙරටේ ප්‍රමාණය යොදුම් 300ක් වීය. දෙරටම 80,000ක් පමණ ග්‍රාමයෝ වූහ. බුද්ධ කාලයෙන් බොහෝ පෙර අංග ජනපදය මුදු වෙරළ දක්වා විශාලව පැවැත්තේය. මගධ රට පවා අංග ජනපදයට යටත් පළාතෙක් වීය. සමහර කලකේ ඉදේ රට වෙන වෙනම මහ රජුන් යටතේ පැවැත්තේය. අප මහසතානන් බුදු වන්නට පෙර අංග මගධ දේ රට රජුන්ගේ යුද්ධ ඇති වීය. මුල්වරු අංගාධිපති වූ බ්‍රහ්මදත්ත රජු විසින් මගධේශ්වර භට්ටියේ රජ පරදවන ලද්දේය. එහෙත් පසුව භට්ටියේ රජුගේ පුත් බිම්බිසාර කුමරු යුද්ධයට වැද බ්‍රහ්මදත්ත රජු මරා අංග දේශය අල්ලාගත්තේය. තැන් සිට අංග ජනපදය මගධ රාජ්‍යයට ඇතුළත් වීය. බිම්සර කුමරු තෙමේද අංග රට ප්‍රධාන නුවර වූ චම්පපුරේහි වසමින් යුව රජකම් කොට පිය රජුගේ ඇවෑමෙන් රාජගෘහ කුරේට පැමිණෙහි නැවතී අබු මගධ දෙරට ආණ්ඩු කෙළේය. බුද්ධ කාලයෙහි අංග රට ආණ්ඩු කෙළේ බිම්සර රජ යටතේ සිටි රජෙකිය. හෙතෙම අංගරාජ යන නමින් හැඳින්වින අංග මගධ දෙරට සින්දු සෝවීර යන රටවල් හා වෙළෙදා මතින් සම්බන්ධ වීය. ආගම, මෙහි පූරණ කාශ්‍යපාදී ශක්ෂාස්ත්‍රුන්ගේ ධර්ම අනුවැගියෝ කලෙක බොහෝ වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් පසු සියලු අන්‍ය තීර්ථ දර්ශන දැඩි අඳුර භජනය කෙළේය. රාම්ෂිගේ පුත්‍ර උග්‍රක නම් තවුසාගේ ආශ්‍රමය වූයේ මගධ රටෙහිය. 3. කාශි රට. කාශි දේශයේ මායින් මොනම පොතකිනදු නොදුටුමු. දඹදිව සොළොස් මහා ජනපද අතුරින් මෙය බොහෝ සමෘද්ධව බැබළුණු රටකි. උසස් දියුණුවක් පැවති කාලයෙහි මෙහි ප්‍රමාණය සතපුම් 2000කට අඩු නොවී යයි කියන ලදී. කලක් දකුණු ඉන්දියාවේ අස්සක ජනපදයත් කාශි දේශයේ පළාතෙක්ව පැවැත්තේය.
තවත් කාලයක කෝෂල රටත්කාශි ජනපදයට ඇතුළත් වූයේය. පළමු පැවති දියුණුවෙන් මඳක් පහත බැස්ස මේ ජනපදය බුද්ධ කාලයෙහි කෝෂල රාජ්‍යට අයත් වීය. වාරාණසී. වාරාණසී පුරය බරණැස නුවර කාශි රටේ අගනුවරයි. පිහිටියේ ගංගා නදිය අද්දරය. වාරණාසී යන නදීන් දෙදෙනා අතර වූ භූමි භාගයෙහි ඉදිකළ බැවින් වාරාණසීයෙහි වැහැර වූ මෙය පසු කාලයක වාරාණසීයෙහි ව්‍යවහාරයට පැමිණියේය. එසේම වටින් තවත් ගම් ආදිය නගරයටම ඇතුළත් වීමෙන් ක්‍රමයෙන් විශාල පුරයෙක් වීය. බුද්ධ කාලයෙන් පූර්වයෙහි එක් කලක යොදුන් 12ක් තරම්ම පැවැත්තේය. මෙහි නාන ලබ්ධික ජනයා රැස්ව තම තමන්ගේ දෘෂ්ටි ගැන කතා පවත්වන සමය ප්‍රවාදක නම් නගර ශාලාවෙක්ද වීය. තවසන්ගේ අසකුවක් වූ ඍෂිපතනය, ඉසිපතනය මෙයට සමීපයේය. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දම්සක් පැවැත්වූයේද මුල්වස උසුයේද මෙහිය. බරණැස පටන් ජයසිරි බෝමැඩට දුරගව් 18යි. බෞද්ධයන් විසින් විශේෂයෙන් යායුතු පුණ්‍ය භූමි සතරින් බරණැස එකකි. විශේෂ කරුණු. නුවරින් ඊශානයෙහි වරණාගගේ බටහිර තෙර ලීටර 10 අක් පමණ දුරින් ඉසිපතන ආරාමය වීයේයිද මෙය වටේ විශාල ප්‍රාකාරයෙක් වීයේයිද මෙහි හීනයානයට අයත් සම්මිතිය නිකායිකයන්ගේ ධර්මය හදාරණ භික්‍ෂූන් සියයක් පමණ තමන් එහි යන කාලයේ වූසුහයිද ප්‍රාකාරය ඇතුළත අඩි 200ක් තරම් විහාරයක් වූහයිද එහි මෙද දම්සක් පවත්වන අයුරු දක්වන තබමුව විශාල පිළිමයක් වූහයිද මේ සමීපයේ පස්සෙක ආඥාත කවුන්දිඤාදීන් තවස් දම් පිරු ස්ථානයෙහි ස්තූපයක් වූහයිද එයට නොදුරින් පසෙක් හිබෝ සතානන්ගේ උත්පත්තියට බුද්ධ ක්ෂේත්‍රයෙහි ඉඩ සලසනු පිණිස 500ක් පසේ බුදුවරුන් වැඩ පිරිනිවන් පෑ ස්ථානයෙහි කළ ස්තූපයක් වූහයිද ඊළඟ මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලත් තැන කළ ස්තූපයක් වූහයිද ආදී විස්තරය කෙවාංශවාන්ගේ ගමන් වාර්තා පොතේ පෙනේ. පෙසකාරගම බරණැස සමීපයේ පෙහෙරුන්ගේ ගමෙක් වීය. බරණැසට බටහිරින් ගංගා නදියේ එගොඩ වාසබ නම් ගමක්ද ඒ ඉක්මවා සුන්දත්තික නම් ගමක්ද වූ බව පොතින් පෙනේ. මේවා ගැන කිය යුතු තරම් විශේෂ කිසිත් නැත. බිම්සර රජුන්ගේ කෝලිය නම් මහාමාත්‍යයෙකු පසල් දනව්වක කැළඹීමක් සංසිඳුවා ආපසු වෙන ගමන් ගංගා නදිය දිගේ පහළට යාත්‍රා කළ බවකුත් ඔහුට චුන්දත්ති ගමට ගඟ දිගේ ඉහළට යන ප්‍රතේකු හමු වූ බවකුත් පොතින් පෙනේ. බරණැස කිට්ටුව මගද රටට යටක් දනව්වක් වූ බව මෙයින් සිතිය හැකිය. ඒසේ නම් මගද දේශය කාශි ජනපදයේ තෙක් ව්‍යාප්තව පැවති බවද සිතිය හැකිය. කේවට්ට ද්වාර නම් ගමෙක් බරණැස් නුවර එක් දොරටුවක් සමීපයෙහි වීය. 4. කුශල දේශය. බටහිරින් පංචාල රටද දකුණින් ගංගා නදියද නැගෙනහිරින් සදානීරා නදියද උතුරෙන් නීපාලිය කඳුකර පෙදෙසද යන මොහ කෝශල ජනපදයේ සීමා වූයි. දැනවුද නමින් ප්‍රසිද්ධ පළාතට පුරාණ කෝෂල දේශය පිහිටි භූමියෙන් ඉතා වැඩි කොටසක් ඇතුළත් වේ. උත්තර කෝෂල, දක්ෂිණ කෝෂලයේ මෙහි බෙදීම් දෙකක් වීය. බුද්ධ කාලයෙන් පෙර උත්තර කෝෂලයෙහි අගනුවර ශ්‍රාවස්ති, සාවත්ති පුරය වීය. දක්ෂිණ කෝෂලයෙහි ප්‍රධාන නුවර කුසාවති පුරයයි. එහෙත් බුද්ධ කාලයේදී කුසාවති නමින් ප්‍රසිද්ධ මහා නගරයක් වූ බවෙක් නොපෙනේ. ශ්‍රාවස්තියම මුළු කෝෂල රටේ අග නගරය වැ පැවැත්තේය. බුද්ධ කාලයේහි කොසොල් රට වූ මහා නගර තුන ශ්‍රාවස්ති, සාකේත, අයෝධ්‍යා යන මොහි. ශ්‍රාවස්ති, ශ්‍රාවස්ති, සාවත්ති පුරය අචිරවතී නදී තීරයේ පිහිටියේය. නදී චක්‍රය ඇතුළේ වූ බැවින් උතුරු දකුණු දෙසින් මෙ නදිය වීය. පසේනදී කොසල් රජුගේ වාසය වූයේ මෙහිය. බුද්ධ කාලයේ මෙය අනාථ පින්දික, විශාඛා ආදී උපාසක උපාසිකාවන්ගෙන් විශේෂයෙන් බබලී ගියේය. බුදුරජාණන් වහන්සේ ඉතා වැඩි කලක් වැඩ උසුවේ මේ නුවර සමීපයේය. නගරයේ ජනයාගේ ආකීර්ණතා හේතුවෙන් නිතරම පාහේ ഘോഷ සහිතව පැවැත්තේය.
ප්‍රථම යාමය දක්වා මුළු කාලයම පවා රථයාන වාහන ගමනේන්ද ගනුදෙනු පිණිස යනෙන ජනයාගේ කතා ශබ්දයෙන් ගුෂ්ට විය. අචිරවතී නදියේ එගොඩ දකුණු දිගේ ජේතවනාරාමය විය. ඒ සමීපෙහිම පසේ නදී කොසල් රජු කැරවූ රාජකාරාම විහාරයේද විය. සැවැතට නැගෙනහිරින් නුවර සමීපයේ කූරවාරාමය විය. මේ සැවැත් පුරයේ සිට කපිල වාස්තු පුරයට දුර යොදුන් 15ක් පමණය. ශ්‍රාවස්තියේ ප්‍රමාණය වටින් ලී 6000ක් පමණ යයිද ජේතවනය නගරයට ලී 5ක් 6ක් පමණ දකුමින් වූයේ යයිද තමා එහි යන කාලයෙහි ජේතවනාරාමය ජරාවාසව විහාර අත්තිවාරම් පමණක් ඉතිරිව පැවැත්තියයිද ඒ ඉතිරිව පැවති ගඩොල් ගොඩනැගිල්ලක් තුළ පිළිමයක් පමණක් වීයයිද ඒ පිළිමේ වනාහි භාග්‍යවතුන් වහන්සේ මාතෘ දෙව්පුතුට දව් දෙසීමට ස්වර්ගයට නැංග කළ උදායන පොදෙන රජව සඳුනින් බුදුරුවක් කැර වූ බව අසා කොසොල් රජු විසින් කරවන ලද බුදුරුවේ ඉද එවාංශවන් තුමාගේ ගමන වාර්තා එහි දක්වන ලදී. තවද සංඝාරාමයට පියවර සියයක් පමණ නැගෙනහිර දිග විශාල ගැඹුරු අගලෙක් වේයයිද භාග්‍යවතුන් වහන්සේට වස දෙන්නට උපායක් යෙදු දෙව්දත ගිලුණු තැනේ ඉද එයට දකුණින් දේවදත්ත පාක්ෂික කුකාලී කුකාලිකා මිහිනිය බුද්ධාපවාද අකුශල හේතුවෙන් පොළවේ ගිලුණු තැන වූ ගැඹුරු අගලෙකුත් එයට පියවර සියයකින් පමණ දකුණෙහි චිංචිමානවිකා පොළොව ගිලුණු තැන වූ අගලත් වේයයිද වහින කාලයෙහි දිය ගලා අංගංගාව කුකුණු ඉතිර ගියත් මෙකී තුන් අගල් වතුර ඇති බවක්වත් නොපෙනෙන තරම් ගැඹුරිය ඉද යන ආදී විස්තරයක් යට කී ගමන වර්ණනායෙහි මැපෙනේ. භාග්‍යවතුන් වහන්සේ ධර්මාන කාලයෙහි මිහිද පූරණ කාශ්‍යපදීන්ගේ ධර්මය පැවැත්තේය. ඉඳු වැඩි වශයෙන් දියුණුව පැවැත්තේ මංකලි පුත්‍ර ഘോഷාල නම් ආජීවක නායකයාගේ සමයෙහි. එද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා හේතුයෙන් දුබල වැඩියේය. මෙහි නැගෙනහිරින් අචිරවතී නදිය සමීපයේ විශාකාව කරවා පිදු කූරවාරාම විහාරය විය. මෙකුරේ උසුජානුස්සෝනි පිංගල කොච්ච සුන්දරික බාරදු අජ අස්සලායන ඒසුකාරී සුබ සංගාරව ආදි ප්‍රභු බ්‍රාහ්මණ ගෘහපති බෞද්ධ උපාසකයෝ වූහ. ඊදේහ රට වැස්සන හා වෙළෙහෙළෙඳා මතින් සැවැත් වැසියන්ගේ සම්බන්ධය විය. සැවැත් නුවර වූ භූමි ප්‍රදේශය දැන් සහෙත් මහෙත් නමි. අචිරවතියට දැන් රක්තියයි කියත්. පුරාතන කාලයෙහි ශ්‍රාවස්ති පුරයට ධර්මපත්තන ධර්මපූරී අනනන්ද ව්‍යවහාර විය. ශ්‍රවස්ත ඍෂිගේ වාස භූමිය වූ බැවින් මෙයට ශ්‍රාවස්ති යන නම විය. සියල්ල ඇත්තේය යන අර්ථය පිට සර්වමස්තියේ කිය යුතු තැන එය වෙනස් වීය ඉද පුරාතනයෝ කීහ. මේ නගරයේ සීමායෙන් පිට ජේතවනයට ඊසානින් අන්දවන නම් බිහිසුණු වන ලැහැබෙක් වීය. එය දිවා විහාරය පිණිස ප්‍රව්‍රජිතයන් පැමිණෙන තැනකි. අයෝධ්‍යා මෙය සැවැත් නුවරින් දකුණේ ශරයු ගඟ බඩ පිහිටියේය. බුද්ධ කාලයෙහි වැඩි ප්‍රසිද්ධ නුවරක් නොවූවත්ින් බොහෝ පෙර ප්‍රසිද්ධ මහා නගරයක් වූයේය. මේ නුවරද භාග්‍යවතුන් වහන්සේ වැඩදම් දෙසූ සේක. සාකිත සැවැත් නුවරට දකුණින් සත් යොදුනක් පමණ ඇතී අයෝධ්‍යා නුවර ළඟ මෙය පිහිටියේය. මේ නුවර බුද්ධ කාලයෙහි බුදුරජාණන් වහන්සේ බුදු වූ වර්ෂය පමණේදී කොසල් රජු විසින් ඉදිකරවන ලදී. ඉන්පසු මහා සිටු කුලයන්ගේ වාසස්ථානයක් වීය. දඹදිව මහා නගර සයෙන් මෙයද එකකි. සාකේත පුර ළඟ කාලාරාම, කණ්ඨකීවන, අංජනවනයයි ආරාම තුනෙක් වීය. එය කරවන ලද්දේ කාලක සිටුහු විසිනි. විසදිට වූ හෙතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් විය. මාතිගාමය මෙය කොසල් රට පර්වත පාදෙහි කඳුපාවල පිහිටි බොහෝ ජනයාගෙන් ගැවසීගත් ගමකි. පර්කදා මෙය නිගමයකි. මිහිද භාග්‍යවතුන් වහන්සේ වැඩ උසූ සේක. සක්කර නිගමය සක්කර නම් නියංගම රජගහපුර සමීපයේ විය. මුගලන් තෙරණුවෝ මෙහි වැසි කොසිය නම් වසුරු සිටුහු දමිත කොට සසුමී පැහැද වූ පණ්ඩුකුරය
අඬුපුරේ සවැත් නුවර සමීපයේ ගමකි. කිය යුතු තරම් විශේෂ යමක් මිහිදී වූ බවෙක් නොපෙනේ. සේතවයා කුරයද කෝෂල රටේ බ්‍රාහ්මණයන්ගේ වාසභූමියකි. මෙහි සිංසපා වනයෙහි බුදුරජාණන් වහන්සේ වූසූ සේක. මෙය ශ්‍රාවස්ති සේතවයා නගර දෙක අතුරෙහි පිහිටියේය. උක්කට්ටා උල්කාසතා පුරේ පසේනදි කොසොල් රජු විසින් කොක්කරසාදි බමුණාට ත්‍යාග වශයෙන් දෙන ලද්දෙකි. නොයෙක් පළාත්වලින් ශිල්පශාස්ත්‍රාභිලාෂිහු මෙහි පැමිණ කොක්කරසාදි බමුණා ඇසුරු කළහ. ඉක්ෂාංගල ගම මෙයද බමුණු ගමකි. උක්කට්ටා නුවරට කිට්ටුව පිහිටියේය. මෙහි වේද සාකච්ඡා ශාලාවෙක් විය. තුන ග්‍රාමය මෙයද බමුණු ගමකි. ශාලාවතිකා උපසාද සාලා නගරවින්ද මනසාකට වේනාගපුර දණ්ඩ කප්පක කේසපුත්ත යන මුහුද සැවතට කිට්ටුව පිහිටි ග්‍රාම නිගමයුයි. ශාලවතිකා එහි ලෝහික්ෂ බමුණද උපසාදයෙහි චංකි බ්‍රාහ්මණ කාපතික මානවද යන ආදි බෞද්ධෝපාසක වූ බමුණු ගැහැවියන්ගේ නම් පෙළ පොත්හි දක්නා ලැබේ. මේ හත කීගම් සියල්ලෙහිම බුදු සසුන පැතිර පැවැත්තේය. ශාක්‍ය ජනපදය කෝෂල රටට භූමියෙන් පිහිටීම් වශයෙන් ඇතුළත්ය. හිමාලය කඳු වැටියේ දකුණු පැත්තේ බයුම් ප්‍රදේශය ශාක්‍ය ජනපදයෙහි අන්තර්ගත විය. මේ දනව් සීමාවෝ කවුරුදැයි කිසි පොතකින් නොදුටුමු. මෙහි බුද්ධ කාලයේදී ශාක්‍ය ජනපදය ශුද්ධෝදන රජතුමා විසින් ආණ්ඩු කරන ලදී. අසුව බෝසතාණන් වහන්සේ 13 වර්ෂයක් රජය කැරේ වූ සේක. බෝසතාණන් මහණ වූ පසු සුදූන් රජතුමාම ආණ්ඩු කෙළේ යැයි පෙනේ. එයට පසු අන්‍ය ශාක්‍ය රජ කාණ්ඩු කෙළේ දැයි පොතකින් නොපෙනේ. එහෙත් බෝසතුන් බුදු වූ පසු කලක් බද්ධිය රජද එයට පසු මහානාම රජු ආණ්ඩු කළ බව පෙනේ. රට පාලනය පිළිබඳ විශේෂ කටයුත්තක් පැමිණි විට සාකච්ඡා කර ගැනීමට රජතුමා සහිත වූ අනිකුත් ශාක්‍ය ප්‍රධානයන් කපිලවාස්තුපුර සන්තාගාර ශාලාවට පැමිණීම සිරිත විය. ශාක්‍ය රජු වංශය අතින් තමන් ශ්‍රේෂ්ඨ ලෙසද බලසම්පන්න වූවත් කෝෂල රජු ආදීන් පහත් ලෙසද සැලකූහ. එසේම අන්‍ය රජුන් විසින්ද ශාක්‍ය වංශය ශ්‍රේෂ්ඨ යැයි සම්මත විය. ශාක්‍ය වංශයේ ආරම්භ කාලයේ පටන්ම ඥාති සම්බන්ධයෙන් බැඳුණු කෝලිය වංශිකයෝද වංශයෙන් ශාක්‍යයන් මිස අන් කිසිවකු තමනට සමතනී නොතැබූහ. ශාක්‍ය කෝලියයන්ගේ වාසභූමීහු රෝහිණී නදියේ දෙතෙරේ වූහ. ශාක්‍යයන්ගේ බලය වැඩි බැවින් පාලක බලය ඔවුන් අතැම තුබුණු බව පෙනේ. මෙසේ හෙයින් කෝලිය රට ශාක්‍ය ජනපදයේම පළාතක් වූ බව පෙනේ. තමන් රාජවංශිකයන් වූවත් ඔහු ගොවිතැන ගරුකොට සලකා එහි යෙදුණහ. ශාක්‍ය උපරහිංසායෙන් වැළකුණු ධාර්මික වූ සත්පුරුෂ ධර්මය රකින්න වූහ. කපිලවාස්තුපුරය මෙය රෝහිණී නදිය අද්දර පිහිටියේය. ශාක්‍ය ජනපදයේ අගනුවරෙහි මෙය බිමට බට දෙව්පුරයක් මෙනෙහි කව්‍ය කාර්ය වැනූහ. රජුන්ගේ සන්තාගාර ශාලාදියෙන් මේ සම්පූර්ණ වීය. අතීතයෙහි බෝධිසත්ව කපිල තපස්වීන්ගේ වාසස්ථානයෙහි ඉදිකළ මේ නගරයට කපිලවාස්තු යැයි නම් කළහ. බුද්ධ කාලයෙහි නුවර වටේ ලෝහ දොරවලින් යුත් විශාල ප්‍රාකාරයක් වූයේය. මෙයින් සැවැත් පුරයට දුර යොදුන් 15ක් පමණය. රජගහ පුරයට යොදුන් 60ක් පමණය. කපිලවාස්තු පුරයට දැන් පදරියාය ව්‍යවහාරයි. රෝහිණී නදිය කුහානා නමින් දන්නා ලැබේ. එවංශවන්ගේ යාත්‍රා වාර්තාවෙහි වූ එහි පැමිණි කාලයේ පැවති කපිලපුර තත්ත්වය ලියා තිබේ. ඒයින් ගෙන සැකෙවින් මෙහි දැක්වේ. කපිලවාස්තු රාජධානිය වටින් ලී 400කි. මෙහි නගර දහසක් පමණ ජරාවාසව මනුෂ්‍ය වාසයෙන් තොරව පවතී. මහා නගරය නෂ්ටාවශේෂ දැයින් වැසී තිබේ. රජ මාලිගාව පිහිටි භූමිය ලීටර් 14 අක් පමණ වටය. එහි සියලු ගොඩනැගිලි ගඩුලින්ම නිමවා තිබුණේය. එහි අත්තිවාරම් බිත්ති තවමත් ඉතා ශක්තිමත්ය. ඒ අසල මිනිසුන් ඉන්නා බිම් කට්ටි ඉතා ස්වල්පයකි. මෙහි එකම මහරජෙක් නැත.
එක නගරය එහි අධිපති රජකුගේ පාලනය පිටපවති. පොළොව සාරය ධාන්‍ය නියම කලකට සශ්‍රීකව වැඩේ. දේශගුණේද එයට සුදුසුව පවති. ඇසිය වූ මෘදු මොළොක් ගුණ ඇත්තෝය. දහසකටත් වැඩි තරම් ජරාජීර්ණ වූ සංඝාරාමයෝ දක්නා ලැබේ. රජ මාලිගාව පිහිටි බිම සමීපයේ තවමත් භික්‍ෂූන් 39ක් පමණ ඉන්නා සංඝාරාමයක ඇත. ඔහු සම්මිතිය නිකායාන්තරගත හීනයාන ධර්මය හදාරති. මාලිගා භූමිය තුළ ජරාවාස වූ අක්තිවාරම් බිත්ති සතරෙක් ඇත. මොහු ශුද්ධෝදන රජගේ නිවාසය කැඩී බිඳී ගොස් ඉතිරිව පවත්නා දෑය. ප්‍රාසාදය වූ තැන ශුද්ධෝදන රජගේ ප්‍රතිමාව පිහිටුවා තිබෙන විහාරයක් ඇත. මෙයට නුදුරෙහි මායා බිසවගේ ශයනාගාරය වූ තන්හි කරවන ලද විහාරයෙක් වේ. එහි මායා බිසවගේ රූපය තනා තිබේ. මෙහි අද්දර විහාරයෙක් වේ. එය බෝසත් කුස පිළිසිඳ ගන්නා අවස්ථාවෙහි මායා බිසව නිදාහොත් තැනය. මේ ප්‍රවෘත්තිය ඒ විහාරයේ විත්තියක සිතියම් කැර තිබේ. ස්ථවිරවාදයෙහි උත්තරාෂාඩ මස 30 දා රැ බෝධිසත්ව ප්‍රතිසන්ධානය වී එයි මතයෙක් පවති. අන්‍ය පරම්පරාවල ඒ මස 23 දා මේ වී එයි පිළිගැනේ. විකී තැනි නිසාන දිග බෝසතාණන් අසිතර්ශි විසින් පිළිගත් තැන කරවන ලද ස්තූපයෙක් වේ. නුවර දකුණු දොරැ ස්තූපයෙක් ඇත. මෙය දෙව්දත් කුමරුන් විසින් නළලට ගසා මරා දමා පාර මැද දැමූ ඇතකු සිදුහත් කුමරු විසින් ඔසුවා නුවර දිය අගලින් එපිටට වීසි කළ ස්ථානයේ කරවන ලද්දෙකි. මෙය සමීපයෙහි සිදුහත් කුමරුන්ගේ අශෝධරාවගේ ක්ෂයනාගාරය වූ තැන විහාරයෙක් වේ. මෙහි අශෝධරාව රාහුල කුමරු ලෙහි හොවා ඉන්නා සැටි හගවන රූප සාදා තිබේ. මේ විහාරයේ එක් අද්දරක තවත් විහාරයෙක් දක්නා ලැබේ. මෙහි ශිෂ්‍යයෙකු ඉගෙන ගන්නා සැටි හගවන රූපයෙක් වේ. මෙය වනාහි සිදුහත් කුමරු ශිල්ප උගත් ස්ථානයේ. නුවරට ගිනිකොන සිදුහත් කුමරු සුදු අසුකු අරා ඉන්නා සැටි හගවන ප්‍රතිමා සහිත විහාරයෙක් වේ. මෙය බෝසතුන් ගිහිගෙන් නික්මුණු ස්ථානයේ. නුවර සතර දොරින් පිටත මහල්ලකු, ලෙඩකු, මල්ලකඳක්, පැවිද්දකු යන එකෙක් රූපයක් සාදා තිබෙන විහාර සතරකි. මේ සතර පෙර නිමිති දුටු සතාන සතරයි. මාලිගාවට නුදුරින් නුවර දකුණු දිග බුද්ධත්වයෙන් පසු මුලින්ම සුදූන් රජුට බුදුරජාණන් වහන්සේ හමු වූ තැනද ස්තූපයෙක් වේ. නුවරට දකුණු නැගෙනහිර සර්වඥ ධාතු නිධාන කැර කරවන ලද ස්තූපයෙක් වේ. එය ඉදිරියෙහි අඩි 30ක් කුස මත්තෙහි නෙළු සිංහ රූපයක් ඇති ස්තම්භයෙක් වේ. එහි පැත්තක බුද්ධ පරිනිර්වාණ වාර්තාව ලිපි කොට තිබේ. මෙය අශෝක රජු විසින් කරවන ලද්දෙකි. නුවරින් ඉසාන දිග ලී 40ක් පමණ දුරවක් මඟුල් දා බෝසතුන් ප්‍රථම ධානයට සමවැද වූ තැනද කැර වූ ස්තූපය දක්නා ලැබේ. නුවරින් වයඹ දිග විරූඩක විභූබ්බ රජු විසින් ශාක්‍ය රජුන් මරණ ලද ස්ථානයෙහි දහස් ගණන් ස්තූප දක්නා ලැබේ. මෙයින් දකුණු බටහිර කුඩා ස්තූප 4 දෙනෙක් වෙත්. මේ ශාක්‍ය රජුන් 4 දෙනෙකුන් සතුරු සෙනඟ ප්‍රතිවර්තනය කැරළු ස්ථානයෙහි. විභූබ්බ කුමරුන් ශාක්‍යයනට විරුද්ධව එනු දුටු ශාක්‍ය රජු සිව් දෙනෙක් ඔවුනට විරුද්ධව ඉදිරියට ගොස් ඔවුන් විසුරුවා හැර නුවර වන්හ. ඔවුන් කළ දෑ ඇසූ ශාක්‍යෝ අපේ වංශයෙහි අය සත්ව ඝාතනයෙන් තොර වූවෝය. මොවුන් වංශ ප්‍රවේණියට නින්දා ලැබෙන අකුශලයක් කළහ කියා ඔවුන් රටින් නිරපූහ. ඔහුද හිමවතට ගියහ. ඉන් එක් අයෙක් වද්‍යයන්ගේ රටෙහි රජු වූහ. අයෙක් උද්‍යාන රටෙහිද, අයෙක් හිමතල රටෙහිද සතරවැන්නා ශාම්බි රටෙහිද රජවිය. එහි ඔවුන්ගේ රාජ පරම්පරාව අවික්ෂන්නව පැවතාය. නුවරින් දකුණලී 3-4ක් දුර භාග්‍යවතුන් වහන්සේට ශාක්‍යයන් කරවා දුන් නිග්‍රෝධාරාමය වේ. මෙහි සංඝාරාමයේ පසෙකැ ස්තූපයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට ප්‍රජාවතී ගෞතමිය විසින් මහඟු කසාවතක් පුදන ලද්දේ මෙ තැනදීය. නුවර නැගෙනහිර දොරින් ඇතුළත මහ මගවම් පස සිදුහත් කුමරුන් ධනුෂ් ශිල්පාදිය පුරුදු කළ ස්ථානය හැඳවීමට කළ ස්තූපයෙක් දක්නා ලැබේ.
නුවරින් පිට ඊශ්වර දේවාලයක් වේ. මෙහි දේවරූපය බිමට නැමී නැගී සිටින ආකාර පෙනේ. බෝසතාණන් උපන්දා සුදූන් රජ ලුම්බිනී වනයෙන් එන ගමන ශාක්‍ය දරුවන්ගේ ශුභ සිද්ධිය සඳහා ඔවුන් උපන් අලුත පළමු කොට ඔවුන් ලවා වන්දවන ස්ථානය වූ යතෝක්ත දේවාලයට පැමිණියේය. මේ වේලාවේ ප්‍රජාවති ගෞතමි බෝසත් කුමරු වඩාගෙන ආවාය. ඇය බෝසතුන්ගෙන එහි ඇතුළුවන් කෙනෙහි දේවරූපය හුනස්නෙන් නැගිට බෝසතාණනට නමස්කාර කෙළේය. මේ ඒ ස්ථානයේ නුවර දකුණු දොරින් පිට මහ මදවම් පස ස්තූපයේ දක්නා ලැබේ. බෝසත් විද්ද ඊගසක් බිම වැදී පොළොව බිඳී ගොස් දිය උල්පතක් මතුවී පුකුණක් වූ තැනකැයි සලකනු ලබන ශරකූප නම් පුකුණෙක් යට කී ස්තූපයෙන් ලීතිහක් දකුණු නැගෙනහිරින් දක්නා ලැබේ. මෙහි ජලයද මඩද රෝග සුව කිරීමේ ශක්තිය ඇත්තහ ඊ අසල් වැසිව සලකත්. මේ කුකුමින් ලී 80ක් ගිය තැන ලුම්බිනී වනය වේ. ලුම්බිනී ග්‍රාමය, ලුම්බිනී නම් රජකුමරියකගේ නමින් ඉදිකරන ලද රාජෝද්‍යානය සමීපයේ වූ ගමද ලුම්බිනී ග්‍රාම නමින් ප්‍රකට වීය. යතෝක්ත වියන මහ බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ ජාතභූමිය. මෙය කපිලවස්තු, කිඹුල්වත් පුරයටත් දෙව්දහ පුරයටත් අතර පිහිටියේය. පසු කාලයක ධර්මාශෝක රජතුමා මෙය බලන්නට අවුත් ලුම්බිනී ගම අය බද්දෙන් නිදහස් කොට එහි ගල් කණුවක් කරවා තමාගේ පැමිණීම් ආදිය එහි කොටවා තැබීය. මේ ශිලාලිපිය තවම දක්නා ලැබේ. තැන් ලුම්බිනිදායට රුමීන්දායේ කියත්. ලුම්බිනී වනය ගැන එවංශවන්ගේ ගමන වාර්තායෙහි මෙසේ සඳහන් වේ. මෙහි මේ ලුම්බිනි වනයෙහි ශාක්‍යන් නාන කුකුණ වේ. එහි ජලය කැඩපතක් සේ පිරිසුදුය, පැහැදිලිය. පොකුණින් උතුරට පියවර 25ක් පමණ ගිය තැන දිරා ගිය අශෝක රුකෙක් ඇත. මෙහිදී වෙසක් පුර අටවක දා බෝසත් උපන්නේය. ස්ථවිරවාදීව මෙය පසළොස්වක් දා යැයි කියති. මෙයින් නැගෙනහිර නාගයන් බෝසතාණන් නැවූ ස්ථානයෙහි අශෝක රජු කැරවූ ස්තූපයෙක් වේ. ඉන් නැගෙනහිර පිරිසුදු දිය උල්පත් දෙකකි. මෙය බෝසතුන් උපන් කෙනෙහි එකක ඇදියද අනෙකෙහි උණු දියද ඇතිව පහළ වූ දේවුල් පත්ය. මේ සමීපයෙහිද ස්තූප දෙකක් දක්නා ලැබේ. මෙයට දකුණින් ශක්‍රය බෝසතුන් වඩාගත් තැන කැරවූ ස්තූපයක් දක්නා ලැබේ. මෙයට නොදුරෙහි බෝසතුන් උපන් කෙනෙහි සිව් වරම් රජුන් එතුමන් වඩාගත් තැන ස්තූප සතර දෙනෙක් වෙත්. එයට නොදුරින් පසෙක අශෝක රජු කැරවූ මත්තෙහි අශ්වරූපයක් සහිත ගල් කුළුණෙක් වේ. මෙය නාගයෙකු විසින් පසු කලෙක මැදින් කඩා කොටසක් බිම හෙළන ලදී. මෙයට ඉතා සමීපයෙහි ගිනිකොනට ගලා යන කුඩා දිය පාරෙක් වේ. ඒ තෙල් නදිය යැයි කියනු ලැබේ. මෙය බෝධිසත්ව ප්‍රසූතිය කළ මායා බිසවගේ පරිහරණයට දෙවියන් මෙවූ කොකුණෙකි. පසුව එය කුඩා නදියෙක් වීය. මෙතැනින් සියයක් පමණ නැගෙනහිරට ගිය තැන රාමග්‍රාමය වේ. දෙව්දහ කුරය, දෙවදහ කුරය සුප්‍රබුද්ධ ශාක්‍ය රජුගේ වාසභූමියේ. මෙයද ශාක්‍ය ජනපදයේ වීය. තවත්වා ශාතුමා, සාමගාම, බෝමදස්ස, සීලවති, දෝනවත්තු, නාගරක, උළුම්ප යනුද ශාක්‍ය ජනපදයේ තවත් ග්‍රාමය වී. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා වර්ෂයේ උළුම්ප නම් ශාක්‍ය ගම වැඩවසන සමයෙහි කොසොල් රජ එහි පැමිණ කතාබස් කොට බණ අසා ගියේය. රජුගේ ඇමතියා කල් ඇතිව පිරිස කැටුව ගොස් සේ රජුගේ ම පුත්‍ර වූ විදුඩබ කුමරු රජ බවට පැමිණ වූයේය. තනි වූ රජ පීට ලබනු වස් සිය බැයන් වූ අජාතශත්‍ර රජ වෙත රජගහපුරයට ගියේය. රෑනුවර දොරටු වසා තිබුණෙන් නුවරින් පිට ශාලාවක නවා තැන් ගත්තේය. ශෝකයටත් විහසටත් පත්ව සිටි 80 අවුරුදු මහල්ලේ වූ දුරවල රජතෙම මෙහිදී කළුරිය කෙළේය. හලිද්දිවසන, සජ්ජනේල, සාකෝග, උත්තරක, කක්කරපට්ට යනු කෝලිය රජුන්ගේ ග්‍රාම නිගම වූ විශේෂ කරුණු. ශාක්‍ය ගෞතම ගුත්‍රයෙහි පෙළපතෙහි වූය. එබැවින් සමහර විටෙක පෙළපතේ නම්ද ඔහු කරුණු ව්‍යවහාර කළහ.
බෝසතාණනටද අනඳ තෙරුණටද ගෝතමයන නම් ව්‍යවහාර කළ බව පෙනේ. කෝලිය රජුගු වෙග්ගපංච යන නම ව්‍යවහාර කළහ. ඔවුන්ගේ මුල් බිම රාමග්‍රාමයේ කෝල් නගර ව්‍යාග්‍රපද්‍ය යනුද එයටම නමි. ශුද්ධෝදන රජතුමාට පසු සිද්ධාර්ථ රජතුමා රාජ්‍යය කැරැවූ බව මත්ස පුරාණයෙන් පෙනේ. ශාක්‍ය රජුගේ පුත්‍ර ශංගදදෙනි සිද්ධාර්ථ රජය තත්පුත්‍ර රාහුලය තත්පුත්‍ර ප්‍රසෙනජිතය යන රජවරුන් රජ කැරැවූහ විෂ්ණු පුරාණයෙහි පෙනේ. එහෙත් රාහුල කුමරු රජ වූ බවද ප්‍රසේනජිත් රාහුල පුත්‍ර වූ බවද බෞද්ධ පොත්වලට හාත්පසින්ම විරුද්ධයි. ශුද්ධෝදන රජතුමා මුළු කෝශල රටටම මහරජ වූ බවක් පෙළ අටුවාවලින් නොපෙනේ. ශාක්‍ය ජනපදය පමණක් සුදූන් රජ විසින් පාලිත වූ බවද මහා කෝශල රජු කෝශල ජනපදයේ අග රජ වූ බවද ඔහුගේ ඇවෑමින් කොසල් රට පසේනදී කොසල් රජුගේ පාලනය පිට පැවති බවද පෙළ අටුවාවලින් පෙනේ. බුද්ධ කාලයෙහි කාශි කෝශල දේ රට කෝශල මහා රජුට අයත් විය. ආලවිපුර මෙය ආඩවි පුරයේ සංස්කෘත පොත්හි සඳහන් වේ. මෙය කොසල් ජනපදයෙහි වූ වෙනම මාණ්ඩලික රාජයෙකු විසින් පාලිත රටකි පෙනේ. සැවත සිට මෙයට දුර යොදුන් 30කි. ආලවි රට විපුර අග්ගලාව චෛත්‍ය ස්ථානය ගෝමග්ග සිංසාප වනය යන දෙතන්හි භික්ෂුව වූහ. මෙහි ආධිපත්‍ය දැරූ හස්ත කාලවක රජ සතර සංග්‍රහ වස්තුයෙන් රට රක්නන්දෙන් අග තැන්පත් බෞද්ධෝපාසකයෙකි. පහ පච්චිරට වජ්ජී වූජී රටවජ්ජී විදේහ නික්ෂවී නාතික ආදි ගෝත්‍ර අටක ක්ෂත්‍රියයන් විය සමානජන්දෙන් පාලිත විය. ඔවුන්ගෙන් විදේහ ලික්ෂවි ගෝත්‍ර දෙකෙහි වූවෝ සෙස්සනට වඩා ප්‍රකට වූ බලවත්වයයි හැගේ. මේන් ලික්ෂවීන්ගේ ප්‍රධාන නගරය වේසාලි වශාලි පුරයයි. විදේහයන්ගේ ප්‍රධාන නුවර මිතිලාවයි. නාතිකයන්ගේ අගනුවර කුන්දපුර කුන්දග්‍රාම යැයි. අන්ගෝත්‍රවල වූවන්ගේ ප්‍රධාන නගර පොතකින් නොපෙනේ. බුද්ධ කාලයේදී විශාලා පුරයේ සියලුම වජ්ජි රටේ අග්‍ර නගරය වීය. වජ්ජි ජනපදයේ සීමාවෝ කවරහු දැයි නොපෙනේ. මෙහි සමූහ ආණ්ඩුවක් පැවති බව හැගේ. වේසාලි පුරය මේ වජ්ජි ජනපදයේ අගනුවරයි. පජ්ජිගාමය ඉද මෙයට නම් වීය. ගංගා නදියෙන් තුන් යොදුනකින් ඈත උතුරු දිග පිහිටියේය. රජගහ පුරය මින් යොදුන් අටකින් මෑත ගංගා නදියෙන් දකුණු දිග පිහිටියේය. මේ නුවරට පිටිපස මහාවනය හිමාලය තෙක් පැතිර පැවැත්තේය. එහි භාග්‍යවතුන් වහන්සේ පිණිස කූටාගාරශාලා නම් විහාරයක් කරවා තිබුණේය. භාග්‍යවතුන් වහන්සේ පස්වන වස උසුවේ එහිය. මෙනුවර වටේ ගව බැගින් එකිනෙකට ඇත වූ ප්‍රාකාර වළලු තුනෙක් විය. ලික්ෂවි රජු 7707 දෙනෙක් විශාලා පුරයෙහිම නැවතී රාජ්‍ය පාලන කටයුතුවල යෙදුණහ. මේ නගරය සමීපයේ උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, සාරංගද චේතිය, චාපාල චේතිය යන චෛත්‍ය ස්ථානයන්හිද අම්බපාලි වනයෙහිද භාග්‍යවතුන් වහන්සේ උසූ සේක. මෙය වර්තමානයෙහි ගණ්ඩකී නම් නදිය අද්දරෑ වූ බෙසාර නම් පුරේයි. බේලුව ග්‍රාමය භාග්‍යවතුන් වහන්සේ අන්තිම වස උසූ ස්ථානය මෙය වේ. මෙය පිහිටියේ වෛශාලි පුර සමීපයේය. මේ වේනුව ග්‍රාම නමින්ද සංස්කෘත බෞද්ධ පොත්හි සඳහන් වේ. බාණ්ඩ ග්‍රාමයේද වජ්ජි රටෙහි ගමකි. කෝටි ග්‍රාමය මෙය කුන්ද ග්‍රාම කුන්දපුර යන නම් වලින්ද ප්‍රකට විය. විශාලා පුර ළඟ පිහිටියේය. නාතික නාතික ගම් දෙකින් මේ කෝටි ග්‍රාමය එකකි. නිගණ්ඨනාථ පුත්‍රයාණන්ගේ පියා වූ සිද්ධාර්ථ ක්ෂත්‍රිය තෙම මෙහි ආධිපත්‍ය දැරුවේය. කොල්ලාග නාතික බෞද්ධ පොත්හි නාතික නමින් ව්‍යවහාර වන්නේ මෙය විය හැකිය. මේ කුන්ද ග්‍රාමය හැරනාතිකයන්ගේ අන් දෙවැනි කොමයි. මෙහි ගිංජකාවසත උළු සෙවිලි කළගිය නමින් කරවා තිබුණු විහාරයෙහි භාග්‍යවතුන් වහන්සේ උසූ සේක. ගෝසිංග සාලවනදාය මෙයට නොදුරෙහි වීය. පිතිලා
මේ පුරාතනෙහි විදේහ දේශයේ අගනුවරව බලසම්පන්නව පැවැත්තේය. පසු කාලයක විදේහ ලික්ෂුවි ආදීන් එක්ව සමූහ ආණ්ඩුවක් පිහිටුවා ගත් තැන් පටන් වෛශාලි පුරේ ප්‍රධාන නගරය වූයෙන් මිථිලාව එයට දෙවැනි වූ විදේහයන්ගේ ප්‍රධාන නුවර වීය. මේ කාල සීමාවේ දැනට තිබෙන ජනක්පූර්ණම් කුඩා ගම පුරාණ මිථිලා පුරේ වූ භූමි භාගයෙන් පසෙක වී එයි පැරණි තතු සොයා බැලූ සමහර උගතුන්ගේ මතය වේ. දියුණු වී පැවති කාලයෙහි මෙහි ප්‍රමාණය වටින් සත් යොදුනක් පමණ වීය. විහිද භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක. ධම්ම කොණ්ඩ පුරය මෙය වීදේහ රට මැද පර්වත රටේ කඳුකර පෙදෙසේ මහී නදී තීරයේ පිහිටියේය. දනිය නම් ගොපල්ලාට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ මෙහි වැඩිසේක. දැන් මෙය දාම් කොණ්ඩ නමින් ප්‍රකටය. විශේෂ කරුණු ප්‍රබලව පැවති වජ්ජි ජනපදයේ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන්වන වර්ෂය පමණේදී අජාතශත්‍ර රජු විසින් ගන්නා ලදී. එය එතන් පටන් මගධ දේශයට යටත් පළාතෙක් වීය. ආගම භාග්‍යවතුන් වහන්සේ පහළවන්නට සියවස් කිහිපයකට පෙර පාර්ශවනාත නම් ජෛන ශාස්ත්‍රූගේ කාලයේ පටන් ලික්ෂවී රටෙහි ජෛන සමය පැතිර පැවැත්තේය. නිගණ්ඨනාථ පුත්තයන් පහළ වූ පසු වඩාත් ඒ පැතිර ගියේය. මෙයට වැඩියෙනුත් හේතු වූයේ නිගණ්ඨනාථ පුත්තයන් එහි සම්භව්‍ය ක්ෂත්‍රියයෙකු වීමයි. ලික්ෂ්වී රාජ පරම්පරාවෙහි නාථ පෙළපතේ එවකට අධිපතිව සිටි කුන්ද කෝටි ග්‍රාමවාසී සිද්ධාර්ථ නම් ක්ෂත්‍රියයාගේ තත්භාරයා වූ විදේහදත්ත ත්‍රිශාලා නම් වීතක් ලික්ෂ්වී රජු වූ ක්ෂත්‍රියාණියගේ පුත්‍ර වර්ධමාන මහාවීර යන නමින් ප්‍රකට නිර්ග්‍රන්ථයාත පුත්‍රයා නිගණ්ඨනාථ පුත්තයා ඉසමෙහි පහළව මහා ශ්‍රාවක පිරිසක් ඇතිව සිටි ජෛන ශාස්ත්‍රූරයයි. 6. මල්ල ජනපදය බටහිරින් ශාක්‍ය ජනපදයේද දකුණින් වජ්ජි රටද මල්ල ජනපදයේ සීමයි. මෙහි වැසියෝ භක්තිමත් බෞද්ධයෝයි. මල්ල රජුනට වාසෙට්ට යන නමිද්ද විය. මේ මල්ල රජු ඔක්කාක රාජවංශයට අයත් වූය. පුරාතනයෙහි රාජාණ්ඩුවක් පැවති මේ රටෙහි පසු කාලයෙහි එනම් මගධ රට බට්ටිය රජ ආණ්ඩු කරන කාලයෙහි මල්ල රජුන් විසින් සමූහ ආණ්ඩුවක් පිහිටුවන ලදී. මල්ල ලික්ෂ්වී යන රටවල් සමීප බැවින් නොයෙක් විට ඔවුන්ගේ සතුරු මිතුරුකම් ඇති වීය. බන්දුල නම් කොසල් රජුගේ සේනාපතියා මල්ල රාජවංශිකයෙකි. ඔහු විසින් ලික්ෂ්වී රජුන් 500ක් මරා දමන ලද බව බද්දසාල ජාතක කතා ආදීහි පෙනේ. කුසිනාරා මේ බුද්ධ කාලයේහි කුඩා නගරයක පැවැත්තේය. කුසිනාරායින් බොහෝ පෙර කුසාවතී නමින් දියුණු අඩියක පැවති නුවරකි. මෙය හිරණ්‍යවතිය හෙවත් අචිරවතියේ නැගෙනහිර කොටස ගණ්ඩකි නදිය හා එක් වූ තනි පිහිටියේය. දැන් ඒ කාලයට අයිති වර්තමානයේහි ගෝරක්පුර නම් පෙදෙසේ නැගෙනහිර පැත්තේ වූ කුසී නගරය මේ කුෂාවති හෙවත් කුසිනාරා පුරේයි. මෙහි වූ පරිනිර්වාණ චෛත්‍යය නොබෝදා සොයා ගන්නා ලදී. එහි එක් තබ තහඩු එක පරිනිර්වාණ චෛත්‍ය තාම්‍රපට්ට ඉති යන වාක්‍ය සඳහන් වීය. මේ නගරයෙහි හිරණ්‍යවති නදිය අද්දර වූ උපවත්තන නම් රාජශාලවනයෙහි දී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑසේක. පාවා මේ බුද්ධ කාලයෙහි මල්ල රජුන්ගේ අගනුවරෙහි මෙහි නුවර මැද උබ්බතක නමින් සන්තාගාර ශාලාවක් මල්ල රජුන් ගොඩ නංවානිම වූ කාලයෙහිද භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩිසේක. මල්ලයන්ගේ ආයාචනා පිට පළමුයෙන්ම එය පරිභෝග කළසේක. ඒ කාලයෙහි දීමකාව පුරේදී නිගණ්ඨනාථ පුත්තයා මලේය. ඔහුගේ අතවැසියෝ නිර්ග්‍රන්ථ ධර්මය ගැන නානා මත පහළ කරමින් ආරාම කරන්නට වූහ. මෙය ඇසු සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ අවසර පිට භික්ෂූන්ට දම් දෙසනුවෝ බුද්ධ වචනය ගැන භික්ෂූන්ගේ මත භේදයක් නොවන පිණිස මුළු බුද්ධ වචනය පිළිකොට සංගීති සුත්තේ දෙසූහ. මේ කාවා නගරයේ මෙ චුන්දකර් මාර පුත්‍රයාගේ අභවනයෙක්ද වීය. එහිද භාග්‍යවතුන් වහන්සේ කලින් කල උසූ සේක. අනුපිය නගරය මෙය අනෝමා නදී තීරයේ පිහිටි මල්ල රට කුඩා නුවරකි. මෙයට අනුපිය නිගමය ඉදනම් විය. මෙහි මල්ලයන්ගේ අබ වනයෙක් වීය.
පුදු වූ අලුත භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩිසේක. බද්ධිය, අනුරුද්ධ, ආනන්ද, බුගු, කිම්බිල, දේවදත්ත, උපාලි යන සක්දෙන ආව පැවිදි වූයේ බුදුරජුන් වී අනුපිය අඹවෙනෙහි වසද්දිය. දබ්බමල්ල තෙරුන් වහන්සේගේ ජාතභූමියත් මේ නගරයේ කිඹුලද පටන් මේ කුරේ තෙක් දුර යොදුන් තිහකි. කෝරක්පුර පෙදෙසේ වූ අවුමි නමින් දැන් ප්‍රකට නදිය අනෝමාවයි. 7. චේති රට. චේති රට වනාහි කුරු රට සමීපයෙහි කොසල් රටට බටහිරින් යමුනා නදී තීරයේ පිහිටියේය. මෙහි දකුණු සීමාව වින්ද්‍යා කඳුවැටියේ වර්තමානයේ බණ්ඩල්කණ්ඩ නමින් ප්‍රසිද්ධ පෙදෙස හා එයට යාබද වූ පළාත් මේ පුරාණ චේති ජනපදයේ වූ භූමි භාගයට ඇතුළත් යයි සලකනු ලැබේ. මේ රටට වේදීයයිද ව්‍යවහාර විය. මෙහි බද්දවතිකා පුර සමීපයේ අම්බතීර්ථය විය. මේ රට ගැන වැඩි විස්තරයක් කිසිද පොතකැන පැනේ. සහජාති, මෙය ගංගා නදිය අද්දර ප්‍රසිද්ධ තොටුපළකි. පාරිලේ ග්‍රාමය මේ සමීපයේය. 8. අක්ස රට. අක්ස ජනපදය අවන්ති රටට උතුරෙන් යමුනා නදී තීරයේ පිහිටියේය. මෙයට වංශ ජනපදයේ ඉද ව්‍යවහාර විය. බුද්ධ කාලයේදී පරන්තක රජු බේපු පුදේන උදායන රජ මෙය ආණ්ඩු කෙළේය. එකල අවන්ති රට රජ වූ චණ්ඩ ප්‍රජ්‍යෝත රජුන්ගේ දූ වූ වාසුලදත්ත උදේන රජුගේ මෙහෙසියක් වූය. බෝධිරාජ කුමාර තෙම උදේන රජුගේ පුත්‍රයෙකි. කොසම්බි කුරය, කොසම්බි, කාශාම්බි හෙවත් කොස්මේ නුවර වංශ කෝසම්බි දේශයේ අගනුවරයි. උදේන රජ උසයේ මෙහිය. මෙය පිහිටියේ යමුනා නදී තීරයේ. නදියෙන් යකක් මෙහි සිට බරණැසට දුර යොදුන් තිහකි. මෙහි බදරිකාරාම, ගෝසිතාරාමය, කුක්කුටාරාම, පාවාරිකම්බවන විහාරයයි ප්‍රධාන විහාර සතරෙක් විය. භාග්‍යවතුන් වහන්සේ නවවන වස උසුවේ මෙහි ගෝෂිතාරාමයේ. මේ නගරයෙහි නදී තීරයෙහි උදකවන නම් උයනීදි පින්දුල භාරද්වාජ තෙරුවෙන් වන අසා පැහැදී උදේන රජ බෞද්ධයෙක් විය. දැන් අලහබාද් නගරයේ සිට මයිල් 30ක් පමණ උතුරින් කොසාම් නම් ගමෙක් පුරාතන කුසමේ කුර පිහිටි පෙදෙසේ ඇත. පයාග පතිට්ඨාන, මෙය ගංගා නදී තීරයේ පිහිටියේය. සෝරිය කුරය මෙයට සමීපයේ විය. බාලක ලෝණකාර ගම, මෙය කොස්බැ කුර සිට කොසල් රටට යන මාර්ගයේ චේතිය රට දෙසට හුරුව පිහිටියේ සිතමි. පාරිලේ වනයට වඩනා බුදුරජාණන් වහන්සේ මෙහි බාලක ලෝණකාරාමයට පැමිණ බගු තෙරුණට දම් දෙසූ සේක. බග්ග රට, බග්ග ජනපදයේ වංශ රටට ඇතුළත්ය. මෙහි සංසුමාර ගිර නුවර සමීපයේ බේසකල නම් වනයේ බුදුරජුහු අටවන වස උසූහ. 9. කුරු රට. නැගෙනහිරින් පංචාල රටද, දකුණින් මාත්‍ය රටද මෙහි සීමා. සෙසු දිශාවලින් කිනම් සීමා වීදැයි පොතකින් නොපැනේ. මෙහි වට යොදුන් 300කි. යුධිෂ්ඨිර පෙළපතේ රජුව මෙහි රාජ්‍යය කැරවූවෝය. බුද්ධ කාලයෙහි කෝරබ්බ, කෞරව, රජකු විසින් පාලිත වූ බව පමණක් පෙනේ. ඉන්දපත්ත කුරය, ඉන්දිපත් නුවර මෙහි අග නුවරයි. රජුගේ වාසය වූයේ මෙහි. මිගාවීර නම් උයනේදී රට්ටපාල තෙරණුව රජුට දම් දෙසූහ. මේ නගරය යොදුන් 7ක් පමණ විශාලයයි කියන ලදී. මෙය වූ තන්හි දැන් ඉන්ද්‍රප්‍රාත් නම් ගමෙක් වේ. පිහිටා තිබෙන්නේ දෙලි කුරය සමීපයේ. හස්තිනා කුරය, හස්තිනා කුරය පෙර ඉතා බලසම්පන්න වැ පැවති බව මහා භාරතයේ සඳහන් වේ. බුද්ධ කාලයෙහි හස්තිනී නම් කුඩා නුවරකි. පුල්ලකුට්ටිත, මෙය මහාදනීන්ගේ නියම් ගමකි. රට්ටපාල තෙරුන්ගේ ජාතභූමියයි. විශේෂ කරුණු, කුරු රට දේශ ගුණය විශේෂයෙන් සුභදායකයි. මනා සැප පහසු ඇති බැවින් එහි මිනිස්සු අනු රටවල ජනයාට වඩා නිරෝග වූහ. නුවණ සුවසේ මුහුකුරුවන්නට හැක්කොද වූහ. ගැඹුරු බණ දහම් අසා තේරුම් ගැනීමෙහි සමර්ථ වූහ. එබැවින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන, මහා නිධාන, සතිපට්ඨාන, සාරෝපම, රූපෝපම, මාගන්ධිය, ආනෙජ්ජ සප්පාය යන ගැඹුරු සූත්‍රාන්තයන් දෙසූ සේක. රට්ටපාල සූත්‍රයේ දෙසෙන ලද්දේද මෙහිදීය. තවද මෙහි වැසියෝ නිරර්ථක කතායින් කර්ණෝගෙවෝය. ඉතා පහත් දාස දාසීම් පවා යම් කිසි සතිපට්ඨාන භාවනාවක් ඉගෙන එය වැඩීමෙහි යෙදුනාහ. භාවනා නොකිරීම ඔවුනට ලජ්ජාවට කරුණු වීය. පසු කාලයක මෙහි සමූහ ආණ්ඩුවක් වීයයි ඓතිහාසිකයෝ කියත්. 10. පංචාල දේශය. කුරු රටට නැගෙනහිරින් පංචාල දේශය විය. මෙය මෙදින් වූ භගිරථි, කංගා නදියෙන් උතුරු කොටස උත්තර පංචාලය ඉද දකුණු කොටස දක්ෂිණ පංචාලය ඉද ව්‍යවහාර විය. මෙහි බුද්ධ කාලයෙහි කිසි රාජාණ්ඩුවෙක් වීද නැතහොත් සමූහ ආණ්ඩුවෙක් වීදැයි බෞද්ධ පොතක නොපෙනේ. කම්පිල්ල නුවර උසු සජය රජතුමා රාජ්‍යයේ හැරගොස් නිගණ්ඨනාත පුත්‍රයාගේ සස්නෙහි පැවිදි වූ බවක් ජනයන්ගේ උත්තරාධ්‍යයන සූත්‍රයෙහි සඳහන් වේ. ඉන් පසු සමූහ ආණ්ඩුවෙක් වූයේ යැයි ඓතිහාසිකයන්ගේ මතයයි. මෙය බුද්ධ කාලයෙන් පෙර දඹදිව ඉතා බලසම්පන්න රටෙක් විය.
കംപില്ല കാംപില്ല കുറേ ദക്ഷിണ പാഞ്ചാലയെ പ്രധാന നൂറി ദൻ മേട്ട കാംപില്ലയെ കിയാത് ഉത്തര പാഞ്ചാലയെ പ്രധാന നൂറ അഭിവസ്ത്ര പുരേരി വേ അഭിവസ്ത്ര പുരേട്ട വർത്തമാന വ്യവഹാരയ രാംനഗയാണി കാഞ്ഞകുബ്ജ പുരേത മിഹി പ്രസിദ്ധ നൂറിക്ക് ഗംഗാ നദിയ അദ്ദര പീറ്റിയേയ മിയ ദൻ കാണുജ് നമി എക്കലക്കെ മഹോദയ ഇത മേട്ട നം മിയ എക്കുലഹ മത്സ്യ രട്ട കുറു രട്ടട്ട് ദക്കുമിൻ യമുനാ നദിയട്ട് ബട്ടഹിരിൻ മത്സ്യ മാത്സ്യ രട്ട പീറ്റിയേയ ඉරාට පුරය මෙහි අගනුවරයි. මෙය දැන් ජයිපුර් කෙරෙන් උතුරෙන් මයිල 40කින් ඈත් වූ බයිරාට්නම් නගරයේයි. මෙහිද සමූහ ආණ්ඩුවේ ක්‍රිය යනු ඓතිහාසිකයන්ගේ මතයයි. 11. සුරසේන රට. සුරසේන රට මාත්‍ය රටට නිරිතින් යමුනා නදියට බටහිරින් වීය. බුද්ධ කාලයෙහි මේ ආණ්ඩු කෙළේ අවන්ති පුත්‍රනම් රජකි. මදුරා. මදුරා පුරය සුරසේන රට අගනුවරයි. යමුනා තීරයේ පිහිටියේය. රජුගේ වාස භූමිය මෙහි විය. භාග්‍යවතුන් වහන්සේ කීප වරක් මෙහි වැඩිසේක. මෙයට දැන් මදුරා මත්‍රා යන නම් ව්‍යවහාරයි. දකුණු ඉන්දියාවේද තිනවෙල්ලි පළාතේ මදුරා නම් නුවරෙක් ඇත. ඉන්දියාවේ බොහෝ උතුරෙහිද මේ නමින්ම තවත් නගරයෙක් වීය. මේ සුරසේන රටේ වූ මදුරා නගරය හින්දු සමයෙහි පෙනෙන ශ්‍රී කෘෂ්ණයාගේ ජාත භූමියයි. ඒ රංජා මෙය මදුරාවට නොදුරු තනි බටහිරින් පිහිටියේය. 13. අස්සක. අස්සක අශ්මක ජනපදයේ ගෝදාවරී මාහිස්සති හෙවත් නර්මදා යන දෙනදීන් අතර පිහිටියේය. මේ සමීපයේම ගෝදාවරියේ අනිත් තීරයේ මූලික ජනපදය විය. මේ දෙරටම ආන්ද්‍ර තෙලිඟු රජහු රජය කර වූහ. මේ රටවල් දක්ෂිණාපත දක්ෂිණ ජනපද යට අයත් හා පෝතන හෙවත් පෝතලි කාලිංග දේශයද මූලික රටද බුද්ධ කාලයේ අස්සක ජනපදයට යටත්ව පැවති බව පෙනේ. පෝතන පුරය සංස්කෘත පොත්හි පවදනයයි කියන ලදී. මේ අස්සක රටේ අගනුවරයි. පතිට්ඨාන. පතිට්ඨාන පුරය මූලික රටේ අගනුවරයි. ගෝදාවරී නදී තීරයේ පිහිටියේය. මෙයට දැන් පයතානියයි කියනු ලැබේ. ග්‍රීක ඉතිහාසයෙහි බයතානායි කියන ලදී. විශේෂ කරුණු. අලහබාද් පෙදෙසේ දැන් ප්‍රයාග නම් වූ පුරයද පෙර පතිට්ඨාන නම් විය. මෙහි වෙන නගර ග්‍රාමාදියක් ගැන පෙළ අටුවාවල නොදුටුමු. ගෝදාවරී නදිය දෙකට බෙදී ගලන තැන යොදුන් තුනක් පමණ වූ අතුරු දූපතෙක් වූයේය. කොසල් රජුගේ පුරෝහිත බාවරී බමුණු තෙම එහි අවකසකුවක් හොට තවස්දම් රැක්කේය. බුදුරජාණන් වහන්සේ පහළ වූ පසු හෙතෙම ඒ පවත් අසා අජිත තිස්ස මෙත්තය පුන්නක මෙත්තගු දෝතක උපසීව නන්ද හෙමක කෝදය කප ජතුකන්නි බද්‍රාවුද උදය කෝසාල මෝගරාජ පින්දිය යන ශිෂ්‍යයන් භාග්‍යවතුන් වහන්සේ දක්නට එවීය. උතුරු ජනපදයට එන වූ පතිට්ඨාන මාහිස්සති උජ්ජේනි ගෝනද්ද වෙදිසා වනසාවත්ති කොසම්වි සාකේත විසාලි රාජගහ යන මේ නගරයන් පසු කොට මාගධ ක්ෂේත්‍රයෙහි පාෂාණක චෛත්‍ය විහාරයෙහි වැඩ වූ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෝය. දන්ත කුරේද අස්සක රටේ වීයයි සිටිය හැකි. 14. අවන්ති ජනපදය. මෙය දක්ෂිණාපතයට උතුරින් පිහිටියේය. බුද්ධ කාලයෙන් ශතවර්ෂ 12කින් පමණ පසු මෙයට මාලව දේශයයි ව්‍යවහාර වීය. මේ උත්තර අවන්තිය දක්ෂිණ අවන්තියයි පළාත් දෙකකට බෙදී පැවතිනේ සිටිය හැකි. අවන්ති දක්ෂිණාපතයයි දකුණු අවන්තියට කියන ලදැයි හැගේ. වර්තමානයෙහි මල්චා නිම යන පළාත් දෙකත් එයට සමීප වූ මධ්‍යම පළාතේ සීමායෙහි කොටස් කීපයකුත් යන මේ කී සියල්ල පුරාතන අවන්ති දේශයට ඇතුළත් වූ බව පෙනේ. බුද්ධ කාලයෙහි මෙහි රජය කැරවූයේ චණ්ඩප්පජ්ජෝත රජතුමයි. එතුමා බෞද්ධයෙකි. මෙහි කුරගර නුවර කපාත පබ්බතේහිද මක්කරකටක ගම අසලද කච්චාන තෙරුන්ගේ ආශ්‍රම විය. උජ්ජනි ක්‍රීකවරු ඔජෙන් ඔජනි යැයි මෙයට ව්‍යවහාර කළහ. මෙය බුද්ධ කාලයෙහි මුළු අවන්ති දේශයේ ප්‍රධාන නුවරයි. මහරහත් කච්චායන තෙරුන් වහන්සේ විය ජාත භූමිය. මිහිඳු මාහිමියන් වහන්සේ උපන්නේ මේ නුවරෙහිය. මෙය අවන්ති රටේ උතුරු කොටසේ චර්මනති නදී තීරයේ පිහිටියේය. මාහිස්සති අවන්ති දක්ෂිණාපතේ ප්‍රධාන නගරය වූ මේ බුද්ධ කාලයෙන් පෙර කලක් මුළු අවන්ති ජනපදයේම අග්‍ර නගරය විය. නර්මදා නදී තීරයේ පිහිටියේය. දැන් මෙය මන්දාතු කුරයයි කියනු ලැබේ. කුරගර මේ නගරය අවන්ති රටට අයත් බව මිස කිනම් පැත්තේ කැපිහිටියේ දැයි අවිනිශ්චිතයි. මෙහි උසූ කාලිනම් තැනැත්තිය මුලින්ම මේ සසනෙහි සෝවාන් වූ උපාසිකාවයි. ඇගේ පුත්‍ර වූ සෝනකුටිකන්න තෙම භාග්‍යවතුන් වහන්සේගෙන් තනතුරු ලක්මහා ශ්‍රාවකයෙකි. ඒ දිසා මෙය මාහිස්සති නුවර සිට සැවැත්පුරට යන මහා මාර්ගයෙහි චේත්‍රවතී නදී තීරයේ වූයේය. සැරියුත් මුගලන් යන දෙයාගසවන් වහන්සේගේ ධාතු නිදන් කොට කරවන ලද චෛත්‍ය දෙක මේ සමීපයේය.
අශෝක රජුගේ පළමු බිරින්දෑ මෙහි කුමරියකි. කෝනන්දපුරය, මේ උජ්ජෙනි වේදිසා යන දෙනුවර අතර වීය. 15. කන්ධාර දේශය, මෙය දඹදිව උත්තරාපතේ පිහිටියේය. කාශ්මීර රටද මෙයට ඇතුළත් විය. බුද්ධ කාලයෙහි කුප්පුසාති නම් රජෙක් මෙය ආණ්ඩු කෙළේය. හිතෙම බිම්සර රජුගේ මිත්‍රයෙකි. පසු කල භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් බණ අසා අනාගාමි වීය. උප්කලපුරය, මෙය උත්තරාපතේහි නගරයකි. පුෂ්කරවතී නුවර මෙයට සමීපයයි සිටිය හැකිය. මෙහි තකුස්ස බල්ලික දෙදෙන සර්වඥ කේශධාතු නිදන් කොට චෛත්‍යයක් කළහ. බංගාලය වරාය අද්දර පිහිටි ඔරිස්සා පුරයටද උත්කලයේ නමක් වේ. තක්ෂශිලා පුරය, තක්ෂශිලා, තක්ෂලා පුරය ගන්ධාරයේ අගනුවරයි. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩි බවක් පොතකින් නොදුටුමු. පොක්කරවති පුරය, පුෂ්කරවති නුවර සින්දු නදියේ අත්තක් වූ සුවාස්තු නදිය අද්දර පිහිටියේය. තකුස්ස බල්ලික දෙදෙනා මෙහි සාර්ථවාහකයෙකු වේ පුත්‍රයෝ. අසිතංජන, මෙය කොක්කරවති පුර සමීපයේ වීයයි හැඟේ. තකුස්ස බල්ලික දෙදෙනාගේ ජාතභූමියයි. විශේෂ කරුණු, කුක්කුසාති රජ පැවිදි වූයේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ අලුතයි. එයින් පසු කවරෙක් රජ වීදැයි බෞද්ධ පොතක නොපෙනේ. නගති නග්නජිත් නම් රජකු එහි නිගණ්ඨ නාථපුත්තයාට සම කාලයෙහි වූ බවත්, ඔහු නිගණ්ඨ සමය පිළිගත්තකු බවත් ජයන පොත්වලින් පෙනෙන බැවින් කුක්කුසාති රජුගෙන් පසු නග්නජින් රජ වූයේ සිටීමට ඉඩ තිබේ. නිර්ග්‍රන්ථ ඥාතපුත්‍ර ධර්මයේ කොතක් හෝ උත්තරාධ්‍යයන සූත්‍රයෙන් පංචාලයෙහි විමුඛ රජ, විදේහ රට නමි රජ, කාලිංගයෙහි කරකණ්ඩු රජ යන තුන් දෙනා නිගණ්ඨ නාථපුත්තයාණන් සරණ ගිය බව පෙනේ. 16. කාම්බෝජ රට, මෙද උත්තරාපතේහි දඹදිව වයව පැත්තේ පිහිටියේය. මෙහි වැසියෝ ශිෂ්ටාචාරයෙන් අඩු රළු ගති ඇත්තෝ වූහ. මේ රට අශ්වයන් ගැන ප්‍රසිද්ධ විය. භාග්‍යවතුන් වහන්සේ වේරංජ කුරවස්සු සමයෙහි උත්තරාපතයෙන් ආස් වෙළඳහු උන්වහන්සේ සහිත භික්ෂු පිරිසට උපකාර කළහ. ඒ වෙළඳහු මේ කාම්බෝජ රටින් ආවෝ යැයි සිටිය හැක්ක. ද්වාරකා කුරය, මෙය දඹදිව බටහිර සීමායෙහි වූයේය. කාම්බෝජයේ අගනුවරයි. රාජපුරයද මෙහි වූ තවත් නුවරකි. විශේෂ කරුණු, වියට්නාම් රටට දකුණින් කාම්බෝජයයි කුඩා රටෙක් වේ. එය අප පොත්හි සඳහන් කාම්බෝජය නොවේ. අනෙකකි, කුඩා රටවල් මද්‍ර දේශයේ 16 මහ රටවලින් කුමකට අයත් වීදැයි අවිනිශ්චිතයි. සාගල පුරය මෙහි අගනුවරයි. මෙය දැන් පංජාබ් පළාතට අයිති. සින්දු දේශය, මෙය වර්තමාන රාජපුටානාහි වාලුකා කාන්තාරයට බටහිරින් සින්දු නදිය දෙපැත්තේ පිහිටියේය. සැවැත් නුවර හා වෙළඳාම අතින් මෙහි සම්බන්ධය විය. සෝවීර දේශය, මෙය රාජපුටානාහි වාලුකා කාන්තාරයට දකුණින් පුරාතන අවන්තියට බටහිරින් විද්‍යා කඳු වැටියට උතුරින් පිහිටියේය. මෙහි අගනුවර රෝරුක හෙවත් රෝරුව පුරේරි. සෝවීර රටද සැවැත් නුවරට වෙළඳාම අතින් සම්බන්ධ විය. බුද්ධ කාලයෙහි මෙහි තිස්ස නම් රජ රජය කරවුවේය. ඔහුට ඔහුගේ මිත්‍ර වූ බිම්සර රජ බුද්ධ චරිතයේ වස්ත්‍රයක සිටියම් කරවා රන් පතෙක පටිච්ච සමුප්පාදය ලියව තැගි පිණිස එවූයේය. එය බලා පහන් වූ තිස්ස රජ භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් පැවිදි වූයේය. අපරාන්ත රට, මෙය දක්ෂිණා පතයට බටහිරින් සමුද්‍ර තීරයේ පිහිටියේය. බරුකච්ච, සුප්පාරක යනු මෙහි තොටවල. මෙයට සුනාකරන්තය ඉද කියන ලදී. බාහිය රට, අජිත රට, අල්ලකප්ප රට, මේටදීප රට, ආලවි රට, හෝකාලික රට, පත්තුන්න රට, පානියත්ත ජනපදය, බුළු ජනපදය යන මේවා දඹදිව 16 මහ ජනපදවලින් කුමකට අයත්දැයි කිසි පොතකින් නොදුටුමු. බද්දවතී රට චේතිය ජනපදයේ වී යැයි අනුමානයෙන් සිතමු. එහි ප්‍රධාන පුරය බද්දවතී නුවරයයි පැනේ. දැන් මෙය බතල් නමි. අල්ලකප්පක වේටදීපක යන දේ රට එකිනෙකට යා බදව පිහිටියා විය හැකිය. බුදුරජාණන් වහන්සේගේ 15 වර්ෂ 60 පමණ පෙර මෙහි රජය කැරවූ රජුන් දෙදෙන සිය රටවල් හැර පර්වත දෙකකට ගොස් තවස් දම් රැක්ක බව දම්පියා අටුවායෙහි කියන ලදී. කොස්මැකුරේ උදේනි රජ කුඩා කාලයේදී වේටදීපක තවුසා ළඟ වැඩුණීය. වේටදීප රට දැන් වෙටියා නමි. එය නේපාලයට දකුණින් ගොරක්පුරයට නැගෙනහිරින් පිහිටියේය. හෝකාලික රට, හෝකාලික තෙරුන්ගේ ජාතභූමියයි. පත්තුන්න රට, පට්ටවස්ත්‍ර ගැන ප්‍රසිද්ධ වූ විකි. බුළු ජනපදයේ උත්තරකා නම් නියම් ගමේ භාග්‍යවතුන් වහන්සේ උසූ සේක. නගර ග්‍රාම, පහත සඳහන් නගර ග්‍රාම කිනම් රටකට අයත් දැයි අනිශ්චිතයි. දීගලම්බක පුරය, මේ නුවර සමීපයේ අරණ කුටිකාවක භාග්‍යවතුන් වහන්සේ උසූ සේක. සමයෙහි නගරවාසි බමුණු දරුවකු යක්ෂෝපද්‍රවයෙන් මුදෙනු සඳහා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ලවා සත් දිනක් දිවාරය දෙකීම පිරිත් බැනූ සේක. මුන්දනිගමය, මේ විද්‍යා පර්වත අඩවියේ පිහිටියේය. කේසපුත්ත පුරය,
කාලා මගෝත්‍රෙහි වුවන්ගේ බලය පැවතිනුවරකි. හස්තිග්‍රාමය, අත්තිගාමය, මෙහි නාගවනාරාම නම් විහරක් වීය. මෙය වජ්ජි රටට හෝ මල්ල රටට අයත් විය යුතුයි. අට්ටක නගරය, මෙහි කුක්කුටාරාම නම් විහරක් වීය. ජාලිකාපුරය, මෙය කිපිල්ලිකා නදී තීරයේ වීය. මේ චාලිකා නමින්ද ව්‍යවහාර විය. පික්කලිවනපුරය, මෞර්ය වංශික රජුන්ගේ නගරයකි. වෙලුකාණ්ඩති පුර, මන්තාවතී පුර, මාතුලා පුර යන මොහොද කිනම් රටකට අයත් දැයි නොහැදේ. ගමන මාර්ග, දඹදිව ඉතා දීර්ඝ මාවත් කීපයක් සඳහන් වේ. උතුරේ සිට නිරිත දිගට වූ මාර්ග, සැවැත් නුවර සිට පතිට්ඨාන නුවර තෙක් පිහිටියේය. ඉන් එහා තවත් දකුණු අතට එය පිහිටි නොපිහිටි බවේ කපේ පොතකින් නොපැනේ. මෙහි අතර වූ ප්‍රධාන නවාතැන් පළවල් නම් සාකේත, කෝසම්බි, වේදිසා, ගෝනද්ද, උජ්ජේනි, මාහිස්සති යන නගරයුයි. උතුර සිට ගිනිකුණ, දකුණු නැගෙනහිර අතට වූ එක් මාර්ගයේ සැවැත්පුර සිට රජගහ නුවර තෙක්ද, ඉන් ගයාව තෙක්ද විය. මෙහි නොයෙක් තැන නදීන් පසු කරු යෑ යුතුය. මෙහි අතර ප්‍රධාන නවාතැන් පළවල් නම් සැවැත පටන් සේතව්‍ය, කපිලවාස්තු, කුසිනාරා, පාවා, හස්තිග්‍රාම, බාණ්ඩග්‍රාම, වේසාලි, පාටලිග්‍රාම, නාලන්දා, රාජගෘහ, ගයා යන මෝවි. බරණැස සිට තාමලිත්ති පටුන දක්වා ගයාව පසුකරු යන තවත් මාර්ගයක් විය. මෙයද උතුරේ සිට ගිනිකොන දක්වා වූයේය. නැගෙනහිර පටන් බටහිරට දියෙන් යෑ යුතුය. එගමන ගංගා නදිය දිගේ ඉහළට යාත්‍රා කොට සහජාත තොටුපළ ළඟදී යමුනා නදියට වැද බටහිර අතට කුසමැපුර තෙක් යෑ යුතුය. කුසමැපුර සිට යමුනාව දිගේ පහළට නැගෙනහිරට යාත්‍රා කර ගංගා නදියට වැද බටහිරට ඒ දිගේ ගොස් මුහුදට පැමිණ මූදු වෙරළ සමීපයෙන් යාත්‍රා කොට ස්වර්ණ භූමියට බුරුමේ දැන් තටෝන් නම් වූ පළාතට වෙළෙඳුන්ගේ යාත්‍රා කිරීමද වූ බව පෙනේ. වේරංජාකුල සිට බරණැස දක්වා වූ දීර්ඝ මාර්ගයේ ප්‍රධාන ස්ථානයේ සෝරය, සංකස්ස, කණ්‍යකුජ, පයාගපතිට්ඨාන, මිහිදී ගංගා නදිය නිගුණ විය යුතුයි. බරණැස යන නගර ක්‍රාමයුයි. විදේහ රටින් ගන්ධාරයටද, මගදයෙන් සෝවීර රටටද මහා මාර්ග විය. ඒ මාර්ග දෙකෙහි වාලුකා කාන්තාරයන් පසු කළ යුතු බවද පෙනේ. එවැලි බිම යන විට රාත්‍රියෙහිම යෑ යුතුවේ. ගමනේදී තාරකා ලකුණින් මඟ පෙන්වන නියාමක පුරුෂයෝද අවශ්‍යක වූහා. බාරුකක්ෂය පටන් කොට ඉන්දියාවේ වෙරළ සමීපයෙන් යාත්‍රා කොට සුවර්ණ භූමියට යන තවත් සමුද්‍ර මාර්ගයක් විය. බබිලෝනියටද දඹදිවින් ඇද්දත් ආදී අගනා දෑ නැවල පටවාගෙන ගිය බව බෞද්ධ පොත්වලින්ද ඉතිහාසයෙන්ද පැනේ. බබිලෝනිය බෞද්ධ පොත්හි බාවෙරු රටයයි කියන ලදී.